රසානය කවනාවන්ත ගුණබර සත්පුරුස පිංුවොත්න ධර්මසාකච්ඡා මාලාවී හැත්තය වන ධර්මසාකච්ා වයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ සත්පුරස පින්ංගුවත්න පෞගියය කටින පිංක ජෙත්නු මාසය නිසා ධර්මසාකච්ඡා කිහිපයක් පවතන්නට නොහැකි වුුණත් නැවතත් මතැන්සිට සෑම සංසුරු අදාදිනකම අකණ්ඩම මේ පින්බර ධර්මසාකච්ඡා මාලාව පවත්තුන් ලබනවා. සමන්තා චක්කවාලි සු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංමු නිරාජසේ සුනන්තුසගගමොක්කදම් දම්ම සවනකාලු අයන් බදන්තා. दं सवन् कालू अयन् वदन्ता दम्मसवन् कालू अयं वदन्ता नमूतस्य भगवतु अर्हतु संबुद्धस्य නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතසේ භගවතු අරහතු සම්මාසම්බුද් දසේ කවනාවන්ත ගුණබර සත්පුරස පින්වටනේ. අද ත්‍රත්මපුර පදිංජ සුපින්වත්‍ර්‍යාපාරික පමසිංහ මැතිදුන් එම පින්වාන්තම සන්තරන්තුංග මැතිනය දූදරුවන් විසින් නිර්මාණය කළ මිනිපුර අමාසාධ තපවන ආරන්න සේ නාසනය සිටාපාත් ඒවාගේම අප සිස්ස අපරෑගේ පඥාසර පොඩි හාමුදුවත්ම විදිර සම්බන්ධව අද ධර්මසාකච්ඡාවාරයමි ආරම්භ කළේ හැත්තෑ වන ධර්මසාකච්ඡාවාරය පිංවත්නී ඔබ හලතියන පලවැනි පස්නය තමයි අවසර ස්වාමින් වහන්සේ දෙපස් විඤ්ඥානය යන කුමක් ද කවනාවෙන් පහදා දෙන සේක්වා. පිවත්න දෙපස් විඤ්ඥානය කළ කියන්නේ චක්කු සූත ගහනජීව්හා කාය කියලා කියන ඔය කුසල විපාක විඤ්ඥාන හතයි අකුසල විපාක විඤ්ඥාන හතටයි. ඔය ඇතු සිද්ධකරන සතුමැදීම සොලකන් කිරීම කාමීවාදවා හැසිරීම බොරුකීම කීලාම්කීම සැරපවස වත්න කතාකිරීම හිස්වත්න කතාකිරීම දැඩිලූබේ කීන්තියේම මිත්‍යා දුෘෂ්තිය කියන සියලුම අකුසල කර්ම පත. එ දස අකුසල කර්මපතවලට ඔබට අනාගත දීර්ග සංසාරයේ සරසානා තාකාලයක් අක්්‍රිය අරමුණු පීන්න ඇහෙන්න දැනෙන බලපාන විපාක විඤ්ඥාන හඹ වෙනවා. ඒ විපාක විඤ්ඥාන පහත් තියෙනවා අකුසල විපාකයේවා චක්ක විඤ්ඥානයේ සෝත විඤ්ඥානයේ ගහන විඤ්ඥානයේ ජිවහාවිඤ්ඥානයේකායි විඤ්ඥානය කියලා. ඒවගේම කුසල කරමකර ගත්තහම අටමහා කුසල්ලාදයේ කුසල කර්මවල විපාක විදිහටත් එවැනේ විඤ්ඥාන පහ කම්බ වෙනවා. ඒ විඤ්ඥාන පහ තමයි චක්කු සෝත ගාන ජියව්හාකාය කල කියන කුසල විපාක විඤ්ඥාන පහ. මේ විදිහට අකුසල විපාක විඤ්ඥාන පහත් කුසල විපාක විඤ්ඥාන පහත් ගත්තාම පින්වත්නයේ ඩිපංච විඤ්ඥාන නැත්තන් දෙපස් විඤ්ඥාන වෙනවා. ඒකැන පහේ ඒවත් දෙකක් තියෙන සිද්ගොඩවල් දෙක දෙපස් විඤ්ඥාන විදිහටයි හඳුන් වන්නේ. ඉළඟට අහලතින පශ්නේ තමයි අවසරෑ පින්ව සාමින් වහන්සේ මා නිතර යන එන නිවසක ඇති බුද්ධ මන්දීරයේ බුදුපහන දල්වන ස්ථානයේ ඉහලින් බුදුරජාණන් වහන්සේ උදෙසා දල්වන බුදුපහනත් ඊට පහලින් දෙවියන්ගේ පින්තූර තබා දෙවියන් සඳහා දල්වන මල් පහනු තැන්පත් කර ඇත එසේ කිරීම සුදු සුද කවනාවෙන් පහදාදන සේවා ඔබවහන්සේට උතුම් තුනරුවන් සරණයි කියලා. පිවතුනේ බුද්ධ මන්තීරයේ බුදුපහන දල්ලන ස්ථානයේ එහලින් බුදුරජාණන් වහන්සේ උදෙසා බුදුපහන දැල්වමි ඊට පහරින් දෙවියන්ගේ පින්තූරතියලා දෙවියන් සඳහාදල්ලන මල් පහනෝ තැන්පත් කරල තියෙනවනම් ඒක සුදුසු දෙයක්න මේ නුසුදුසු දෙයක්. ඒකට හේතුව තමයි ලෞකුකෙ ලෝකෝතර දෙපැත්තහින්දා. භාගිවතුන් වහන්සේ අයිතිවෙන්නේ ලෝකෝ උත්තරුතුමන්ට. සියලුම ලෞකික කෙලෙසුන් නැසු ඒ භාගිවා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වීයට පත් වුනම්. ඒ භාගිවතුන් වහන්සේ දීශනා කළ ගමම්ම ගනුගමනය කරන ගිහි පැවිදි පින්වතුන් අතර සිව්නක් පිලෙස බොහෝ පුුණ. ස කරමිියෝ කරගත්තහම දිවලෝකෝලිහම උපත්වය ලබනවා. එතකොට සාාවක පිරිසාතරීන්න දෙව්වරු වෙනුවෙන්. පිින්වුවනී බුදුරජාණන් වහන්සේත සමමට්ටමක්කෝ එහෙම නැත්තං ස්ථානයේ දෙවියන්ට පහන් දැල්ලීම නොකළ යුතුයි දෙවියන්ට පහන් දල්වනවානං ඒ එතනින් ටිකක් ඈත වෙනත් ඇැනක. ඒ බොහෝ විට දෙවියන්ට නං සඇත්ලත දැල්වීමට වඩා සෝසු නිවැසිං එලියත යම් තැනක පහන් දැල්ලීම දෙවියන්ට පහන් දැල්ලීම ටිකක් ඇතින් වෙනත් තැනක නිවසිං එලිය කරන එකයි වඩාම සුදුසෝ. දෙවියන්ගේ පින්ටූරත් බුදුකුටියෙන් ඉවත් කරලා වෙනව තැනක තැබීම තමයි වඩා සුදුසෝ මේ ලෞකික ලෝකෝතර ස්භාාවවිහිද දෙවරු කැමතිත් නැහැ. තමන් භාගිවතුන් වහන්සේට වැඳුම් පිදුුම් කරන්න ඇවිල්ලා. ජේතවනා රාමේයටි වේළුවනා රාමයට බුදුරජාණන් වහන්සේ වැඩිහිටිය තැංගලට ඇවිල්ලා වන්දනාමාන කරල පින් දහම් රැස්කර ගද්දිී. තමනුත් දෙවරු වෙලා තමනුත් භාගිවතුන් වහන්සේට වැදුම් පිදුම් කරලා. පින්දහම් කර ගද්දි ඒ තමනුත්. ඒ තමන් පින්දහම් කරගන්න බුදුරජාණන් වහන්සේ එක තැනක තියලා. දේ‍යාකාරයක ලෝකෝත ලෞකික දේ‍යකාරයක පිරිසට එක එකද එහෙම කටයුතු කරනවා දෙවර වුනත් කැමති නැහ. ඒ නිසා ඔය ඇත්තු දෙවියන්ට පුදු පූජා පවත්වනවා නව වෙනම කටයුතු කරන්න බුදු කුටියය තුළ වෙනම කටයුතු කරන්නට වග බලාගන්නට ඕනෑ. මේ පින්වරනී මේ ලෝකෙ තියන සියරම. පුද පූජාවන් අතර භාගවත්තිලූ ගුරු බුදුරජාණන් වහන්සේට පවත්තන පුද පූජාවන් ඉහළමි ස්ථානයක් ගන්නේ දෙවියන්ගේක බොහොම අල්ප මට්ටමක තියෙන්නේ එදික දැනගෙන භාගවතුන් වහන්සේ තික සම මට්ටමක් හෝ එක බුදුකුටියක් හෝ ඒයට භාවිතා කිරීමෙන් වලකින්නෑ. පිවත් ඊළඟටය අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්ව ස්වාමින් වහන්සේ. සීලාබුද පරාමාස සම්බන්ධව සහා. ඒයට අයත්වන ද සම්බන්ධව මනා පැහැදිලිකිරීමක් කළ හැකිද. කවුණාවෙන් පහද අදන සේක්වා තෙරුවන්සාරණය කියලා. සීලබද පරාමාස සම්බන්ධවත්. ඒකට අයත්වන දේව සම්බන්ධවත් පැහැදිලි කරන්න කලා කිව් අහම. පිංවත්නී නිර්වාණ මාර්ග අවුරන මිත්‍යා දුෘස්තිය හින්ද පහලවන මේ ශාසනයෙන් පිටත අජවිත ගෞත කුක්කුරවත වගේ විවිධ වැරදි ආඥාකම පිළි අරගන්න පුද්ගලියු මුලාවට පත්වෙලාඉන්නේ. ඒ ඇතු තමන්ගේ ගැලවීම සර් බල්ධදී දෙවිකනට යාඥා කළහම උදේ දවල් හවස දවසකට පස්වතාවක් යාඥා කළහාම එහෙම නැත්තං දවසට එක් වරත් යාඥා කළහාම කන්න ලව් කළහම මේ බල්ලම් බලලුම් විදිහට හිටියහාම ඒ විදිහට සිරරැකීමෙන් සසරින් ඉගුඩ විය හැකී කෙන හිතනවාන ඒක පිින්වුවත්නී වැදි දැත්මක්. මිත්‍යා දුෘෂ්ටයහින් ද නිවම්මඟ අවරණ. ඒ මේ ශාසනයෙන් පිටට තියෙන ඒ මිත්‍යා සීලකෘතයන්ද සමාදන් උයලා. කටයුතු කළහම පින්වවැත්නී ඒ ඇත්තන්ට මේ කාම භූමියයේ මහවිවිධාකාර දුක්කාදර විඳින්න සිද්ධ වෙනවා. කාම භූමිය අනේක විද දුක්කාදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක දිත්්ති චෛල්සිකය. එ මේ අකු සරධර්මය සූහාර් මාර්ගඥාණය සහ මුලින්ම. සි පහානය කරන්නට ඕනේ මේ අකුසල ධර්මේ, සූහාන් මාර්ගනුවනින් සම්පූණේම නැත්තටම නැති කරලා පහනය කරන්න ඕන මේක ඕරම්භාගීය සංයෝජන ධර්මයයක්. නිම ගෞරන ඩිටි සංයෝජනය සහමුලින්ම නැසන්නට කටයුතු කරන්න ඕන සීලබත පරාමාසයට අයිතිවෙන්නෙත් මෙ දිට්ටි සංයෝජනයමයි. පිංවත්නකම දෘෂ්ටය තමයි මෙතනද ඔය ඇත්තුූ සීලබත පරාමාසයන් නැතම් මේ ශාසනයෙන් පිටට තියෙන වෙනත් ශාසනවල තියෙන ඇද ඥා අනලෞක වලින් විමුක් තේ ලැබියෙන් නොහැකි ආදී ඒ කවුණු සහමුලින්ම්ම නසල ඒ පිම්බර සීලාදීකමයෝ ඔස්සේ එන්නට වගබලාගන්නට ඕනේ. ඊළඟට අහලතියන පස්්නේ තමයි අවසරය ගුරුදී වූ උත්තමයාණන් වහන්සේ සාාවකයන් වහන්සේ නමක් කිසි විටෙක භාගිවතුන් වහන්සේ නමක් හා සමකළ නොහැක නමුත් මිහිදුු මහරාතන් වහන්සේ හට සම්ප්‍රදායේ අනුබුදු යන නාමය භාවිතා කරයි. පින්වත් ස්වාමීින් වහන්සේ මෙසේ මිහිඳු මහරාතන් වහන්සේ බුදු කෙනෙක නොවූවත්. මිහිඳු මහරාතන් වහන්සේට අනුබුදු යැයි කිව හැකිද අනුකම්පාවෙන් පහදාදෙනසෙක්වා තෙරුවන් සරණය කියලා. සත්පුරුස්ස පිංවර්ට්නී ඒ කියන්න පුළුවන් එහි කිසිම වරදක් නැහැ. තුන්තරා බෝධීෙන් එක්තරා බෝධියකට පත්වෙන්නට තමයි. සලුම බෝධිසත්වයන් වහන්සේලා කට යුතු කරන්නේ. එතින්දී මහබෝධිසත්‍යයන් වහන්සේලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. පච්චේක බෝධිසත්්‍යයන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත්වෙනවා. එතකොට සාාවක බෝධිසත්්‍යයන් වහන්සේලා ශ්‍රාවක බෝධීයට පත්වෙනවා. ඒ සාාවක බෝතියේ අපිට මිහිඳු මහරාතන් වහන්සේ ඉතාම සුවිසේසිී උත්තමයාණන් වහන්සේ නමක්. සාාවකයන් වහන්සේ නමක් භාගිවතුන් වහන්සේට සමාන කරන්න පුළුවන්කමක් නෑ. එවුනාට භාගිවතුන් වහන්සේ තමයි සියලුම ලෝ වැසියන්ට පින්වත්නී ලෝතුරු දහම දේශනා කළ ඒ පිම්බර සාස්තූන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ියල් ොම දවමිස් ලෝ සියන්ට උතුම් සී සද්ධර්මයේ දේශනා කළා. ලංකා වැසියන්ට ඒ භාගිවතුන් වහන්සේගේ සී සද්ධර්මය වැගෙන වැඩම කරමින් දේශනා කළේ අපි අනුබුදු මිහිදුු මහරාතන් වහන්සේ. අනුබුදු මිහිදුු මහරාතන් වහන්සේ භාගිවතුන් වහන්සේ ලොවට විවර කරසී සද්ධර්මය අපිට විවර කරලා අපිට සසරින් එගොඩ වෙන්නට පිංවත්නී වටිනා උතුම් දායාදේ ලබ අදුන්නා සීලාංකීය සදහැතියාන්ට සේ සද්ධාරමය විවර කල්ල දුන්න අනුබුදු මහිතු මහරාතන් වහන්සේට අනුබුදු කියන නම භාවිතා කිදීමේ කිසිදු වරදක් නැහැ ඒක ඒ විදිහට තේරුන්ගන්නට ඕනෑ. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට හලතියන පස්්නේ. තෙරුවන් සාරණයි ස්වාමීන් වහන්සේ. අහිරිකේසා අනෝත්තා අපේ, සෑම අකුසල සිතකම යෙදීද. එසේනම් මම කරන්නට දෙයක් නැතිම නිසා ලැච්ඡාවෙන් මීදී කළේ කරන්න දෙයක් නැතිනිසා බයමේදී කළේ වගේ අවස්ථාවකදී මේසිත් කෙසේවීද. තෙරුවන්සානෑ ස්වාමින් වහන්ස කියලා. පිංවත්නයේ අහිරිකේසා අනෝත්තාපේ සෑම අකුසල සිතකම යෙත්නවද කියල ඇහුවොත්. අහිරිකේ අනෝත්තාපේ සෑම අකුසල සිතකම යෙත්නවා. ඇ එතනදි පිින්වුවත්නේ අහිදිකයේ අනෝත්ත අපවය මේ විදියට හඳුනාගන්න. න හිරීතිීන ලච්ජතීති අහිදිකෝ. පවකිරීමට ලැච්චා නොන ස්වභාවේ තමයි අහිරිකයේ කියල කියන්නේ. කයවචනේ හිත කියන තුන්දරීෙන් සිදුකයන දස අකුසල කර්ම පතවලට පිළිකුල් නොවන ලැච්චා නොවන ස්වභාව මේක ලක්සණය. ගේ හරි කෙනෙගේ හිතක මේ අහිරික ලක්සනය යෙත්න නැත්නම්. ඒ හිත පාපකර්ම කරන්න පෙළබෙන්න හැ. සිතේ අහිරිකේ යෙත්නම් පාපකර්ම කරන්න පෙළඹීම සභභාවයක්. ගම්මූරා අසූචිවලට පිළිකුරු කරන්න නැහැ වගේ පිංවතිමි අහිරිකෙ කාය දුෂ්චාත ආදයට පිළිකුරු කරන්න හැ. ඉට පස අනුවඋත්තාප්පේ න උත්තාපපතීති අනුඋත්තාපපා. කිරීමට බය නැති ස්වභාවේ තමයි අනුත්තප්පේ. කාය දුෂ්චේත වචී දුෂ්චායත මනෝ දුෂ්චාත කියන තිවිද දුෂ්චයිත කරන්න හිතේ බයනැති ස්වභාාවේ පහළ වෙන්නේ අනුත්තප්පේ හින්ද. පළජටියය ගින්නට බයවෙනෑ වගේ. අනුත්තප්පය තියෙන පුද්ගලයා පාපතර්මවලට බයි වෙන්න. පංවත්න අනෝත්තප්පයත් අහිතිකයත් විතරක් නෙමේ මෝහය උද්දච්චය කියන ධර්ම කියන ඔය හතරම අකුසාසිත් දොලහෙම අනිවාර්යී යෙදෙනවා. එනිසා ඒව හඳුන්වන්නේ මෝහ චතුස්කයි කියලා. ඒකට තව නමකුත් කියනවා සබ්භා කුසල සාධාන චයිල්සය කියලා. ඒ විදියට අහිරිකය අනෝත් තප්පෑ ගැන තේරුම්ගන්න පිින්වුවත්න අහිරිකය අනෝත් තප්ප ඔය දර්මතා දෙක සියලුම අකුසාසිත්තල ජෙදෙන ධර්ම බව තේරුම්ගන්නට ඕනෑ. ඒළඟට අහලතිීන ප්‍රශ්නේ තමයි අවසරෑපින්ව ස්වාමීන් වහන්ස. අදර්මය පතුරුවන ස්වාමින් වහන්සේලා මෙම්ම දේශපාලනක චීවරධාරී බලසේනා, උද්ගෝසන, පක්ස විපක්ෂ චීවරධාරීෙන් නිසා. ගිහියන් වසයෙන් අපට අපව කලකිරී ඇත ස්වාමින් වහන්සේලාවැනි ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සඳහා ගතහැකි පියවරත් ගියියන් වසයෙන් අප ගතයුතු පියවරත් ගුමක් ද කවුණාවෙන් පහදාදන සේක්වා තිරුවන් සණය කියලා. සත්පුරුස පින්වර්ත්නේ අපිත් ඔය පිළිපඳ බොහෝ කල්පනා කරනවා. බිස්සූන් වහන්සේලාට නොගරපෙන දේවල් මොන තරන්නම් බොහෝ භික්ෂූවේසියෙන් සිටනය කරනවාද. විසේසේම දේශපාලනික චීවරධාරී බලසේනා උද්ගෝසණ පක්ෂ විපක්ෂ ජීවරතාරීන් ලෙස ඔබම මේ සඳහන් කරන. ඒ බොහෝ බිස්සූ වේසය ගත් පිරිසෙහින් ද සම්බුදු සසුවනට සිදුවන හානිය සුළු පටුනැහැ. මහා විශාල හානියක් ඔවුන් නිසා සිතත වෙනවා. සමහර වෙලාවට අසබ්‍ය වචනවලින් පැනවාදමින්. තවත් සමහර වෙලාවට බොහොම නරක නින්දනීය විදිහට හැසිරෙමින්. සද්ධාව අහිමිවන විදියට බොහෝ කවුණු කානා සිද්ධ කරනවා. බොහොම නපුරු විදිහයට කටයුතුකානාසිද්ධ වෙනවා. ඔවුන් කළකී දෑවලින් සිදු වෙලාතින හානිියත් පුංචි නැහැ. සමාර වෙලාවටී අරන්තියන තීන්දු තියරෙන ශාසනයේ තැවැත්ම හිම් පිටීම අඩපනකරපු තීන්දු තියරණ. වෙහර විහාරස්ථා ලියාපදිච්චි කරන්න දෙන්න නැතිව වගේ. ඒ කරලකීන දේවල් නිසා පිංවත්නී සම්බදු සසනය ස්වාධීනව පවතින්න තිබ අවස්ථා බොහෝමයක් අහිමි කර ද්දාලා තියෙනවා. ඒවාගීම භාගිවතුන් වහන්සේ පාකිූ දේවල්ම කරන තත්ත් ඒකටත් පත් වෙලා තියෙනවා. ඔය ඇත්තන්ට ඒකට පින්වත්නි විරුද්ධව ක්‍රාත්මක වෙන සිද්ධ වෙනවා. සිව්වනක් පිරිසම ක්‍රියාත්මක වෙන්න වෙනවා සිව්ුවනක් පිරිස තුළෑඇවෙල්ල ඉන්න හොරුම් වෙනුවෙන්. ිස්සු බිස්සුණනි උපාසක පාසිකා වීසය අරගෙන ඉන්න. එවුනාට භික්ෂු භික්‍ෂුණනි උපාසක පාසිකාවන් නොවන භික්ෂු භිස්සුනි උපාසක උපාසිකාවන්ට විඳින්න තියන වරප්පසාද අවිතු විදිහට පරිහණය කරන පිින්ුවත්නී ඒ ප්‍රතිරූපකයන්ට විරුද් දෙවෙන්නට ඔය ඇත්තන්ට සිද්ධ වෙනවා. පිංවුවත්න ගැහුවොත් බැන්නෝත් ඔය ඇත්තන්ට ඒ ගහපු බැනපු විදිහට විපාක හබ වෙන්නේ. එරසා බොහෝම සිහිනුවනී යුක්තව එවැනි කියා කලාපවලදී ඒවාට එරෙහි වෙන්නට ඕන. පිංවත්න ඔය ඇත්තන්ට ගන්න පුළුවන් තතම පියවර ඒවාට විරුත්තව ගන්න ඕන නමුත් අර්හත් දජීගනත් කල්පනා කරලා ඒවා ඔගට අකුසල කරමයකුත් නොවන විදිහට ගතහැකි. වරවල් ගන්නට ඕනෙ කොයි වෙලාවකවත් බිස්සුවූන් වහන්සේලා දේශපාලය නොකළ යුතුයි. ඇ බිස්සවූන් වහන්සේලා සෑම මොහොතක පින්වර්ට්නේ බිස්සුවක නොගැල්පෙන දේවල් වලින් වලකින්නට ඕන. ඔය ඇත්තුූ ඇබිස්සුවකට නොගලිපෙන දේවල් කරන අයගින් ශාසනයේ බීරාගන්න කටයුතු කරනවාන ඒක මානයේ උතුම් පින්කමක් බාටත් පත්වේවි. ඉමේ කියන්නේ ඔවුන්ට හිදිහර කරන්න කියලා නෙමේ ඔවුන් හින්ද මේ ශාසනයේ පින්වටනිි බලං ඉති විනාශලා යනවා. ඔවුන් හිතා මතා මේ සාසනේ විනාස කළදානවා. ඒ ඉදිරයේ ඔබ නිහඬව සිටීම පින්ගොඩ නිවටකමක්. ශාසනයේ නාමේ මොකක් හෝ යහපත් පියවරක් කරගෙන පින්වටනී සම්බුදු සසුනේ උන්න තියවෙෙනෙන් ඔබ කටයුතු කරන්න ඕන උදාහනයකට හිතන්නකු මගේ සිස්සේක් මං පැවිදි කරපු සිස්සේක් දේශපාලනය කරනවා කියලා. ඔයනි දේවල් ම පැවිදි කර සිස්සේක් කලොත්? අපිකරන්නන්නේ ඒ මොහො යීමම ශස්වභාවය අහෝසි කළදානවා. පින්ංවත්නී බිස්වූන් වහන්සේට සියල් දෙනාම සමවෙන්නට ඕන. දැන් අපි වැඩ ඉන්න විහාරස්ථානයට කවුරුහෝ දේශපාලයක්නයක් ආවොත් ඔවුන්ට හිමිවෙන්නේ අනිත්්‍යයට තියෙන අ සියවල් දෙනා වාඩි වන කුඩාබංකුව පමණයි ඔවන්ට කළි විශේෂ වරක් ප්‍රසාද නැහැ. ඔවුන්ට සමානත්මතාවයක් තියන්නට ඕන සියල් දෙනාටම සමානාත්මතාවයක් ඒ විදිහට පිින්වර්ත්නි බිස්සූන් වහන්සේලාට නොගලිපෙන දීවල් කරන අය නිසා ඔබ සමස්ත බිස්සූ සංගරත්නය කෙරහහි කලකිරන්න. එපා බිස්ුවට නොගලපෙන නොකල යුතු දේවල් ගැන සූත දීශනා රාශියක සඳහන් වෙනවා. ඒ අතර සාමාන්්‍යපල සූතිත් බොහෝ විස්තර සඳහන් වෙනවා. සාමාඥ්්‍යපල සූත්‍රය කේවාතයේ රුම් අලගෙන ඒ අනුව කටයුතු කරන්නට වග බලාගන්නටත් ඕනෑ. පත්නී ඊළඟට අහල තියෙන ප්‍රශ්නයේ තමයි අවසරය පිින්වත් සාමන් වහන්සේ. උතුම් කටිනජීවරයේ කාන්තාවන් විසින් මැසීම නුසුදුසුද. අනුකම්පාවෙන් පහදාදින්න සාමීනී කියලා. අහල තියන්නේි ෆින්ංවර්ත්න උතුම් කටිනචීවරේ කාන්තාවන් විසින් මැසීම සුදු සුද කියලා. ඉතින් පින්වර්ත්නී උතුම් කටිනජීවරේ කාන්තාවන් විසින් මහන්න කදතියෙන් නොසුදුසුකම. අනි වාදේ මොය ඇත්තු මහන්න. කතිනචීවරේ මහන්න්‍ය විතරක් නෙමේ ධාතුකාණ්ඩුන් වහන්සේ ඔය ඇත්තතු ඔබේ හිසින් වඩම්මවන්න. අතීතයේ බිස්සුනන් වහන්සේලා ධාතුකාණ්ඩුව ධනවලට වඩම්ම බවත්තේ රුන්ගන්න. හේම මාලා කුමදිය තමන්ගේ කෙස් වැටී හස්සේ හංගගෙන ආපු දල්දා වහන්සේ ළඟට තමයි පින්වුවති දැන් කාන්තාවන්තිහෙම යන්න දෙන්නෙත් නැත්ති. එදා හේම මාලයකු මදිියයටනා පුළුවන්කම ලැබුණා දන්තධාතුන් වහස වඩම්වන්ගෙනෙ ඒ කාලි බිස්සුුණින්න් වහන්සට වැඩ හිටිය කාලසීමාවක්. අපූරුවට සමානත්මතාවේ ක්‍රියාත්මක වුණා වෙනසක් නැතුවම වර්තමානයේී තියන ඔය විකෝතිී වලට ඔබ පිටු පාන්න. ඒ විකෘතියේ සාරන ගහිල ඔය ඇත්තන්ට පින්කාම් කරගන්න තින් අවස්ථාව හිමි කරගන්න එපා. ඔය ඇත්තන්ට කුසල් කරගන්න තියෙන වටිනා අවස්ථාව ඔය මෝඩ මත හින්ද නැති කරගන්න එපා. මෙිදීර්ග සංසාර ගමන් මගේදී තුනුරුවල් ලඟින් මඇසුනුසුරු කරගෙන මහනීය උතුම් උසස් පින් කරගන්න තියනෙ වටිනා අවස්ථා පින්ුවත්නි අහිමි කරගන්න එපා. විදිහට බැලුවොත් කාන්තාවං වියන කෑමත් එහෙනං අපිට වලතන්න බෑනෙ. ඒ ඇත්ත උයන්න පුළුවන්ං අපි වහදන්නේ. පින්ුවත් එහම ගැට්ඩුවක් නැහැ මෙත කාන්තාාවීවා පිරිමිවීවා සියල්ලූම සංසාරී ගසාාගඥයන අනාත අසරන. පිරිසක් ඒ සියවල්ලිනාම තමතමන්ගේ සක්ති පමණින් තමතමන්ගේ සසරසූ පත්තන නිවන්දැකි හැකි හේතු සම්පත් උපදවන පුුණ්‍ය කරම දැස්කර ගත යුතුයි ඒ දිගොල්ලටන් පින්කන ගන්නට භාගවතුන් වහන්සේ බාතා අදාලන හැ. ඔය ඇත්තු වර්තමානයේදී මිත්‍යා මතනිසා ගොඩ්නගාගෙන තියන බාධ පවුරු සියල්ල සුනු විසුණු කරගෙන. ංවත්නී ඔබේ සසර ගමන්ට ුවමනා කරන පුුණණ කුසර කරමව රැස්කරගන්න ධර්මී හැසිරෙන්න. ඊරඟට අහලතිීන පස්්නය තමයි තෙරුවන්සානය ස්වාමින් වහන්ස. ස්වාමින්වහන්සේ නමකට විකාලයේදී ගිලම්පසක් පූජා කිරීමට ඇසූ අවස්ථාවක. එය අවස්්‍ය නොමැති බවත්. එසේ නම් පළතුරු පූජා කිරීමට අවසර ගෙන පූජා කළීය. ඒ මාතන් සිදුවූ වරදක්ත ස්වාමින් වහන්සේ. තෙරුවන් සාණය ස්වාමීින් වහන්ස කියලා. සත්පුරෂ පිින්වත්නී කිසිසේත් මේක වරදක් වෙන්නේෙ නැහැ. අස්ටපාන හදන පළතුරු කොහොමත් පූජා කරන්න එපාය. භාගිවතුන් වහන්සේට ගණ්ඩාබූ යම්පා අම්ඹගෙඩියක් පූජ කළේ. ඒ පූජා කරපු අඹගෙඩියනේ ආනන්ද තෙරුන් වහන්සේ අඹයුස සකස් කළ භාගිවතුන් වහන්සට පිළිගැන්නුවේ. පිින්වත්නය අන්න ඒ වගේ ඔය ඇත්තු. විකාලයේ සංඝරත්නයේ වලදන්න හැ නමුත් ඔය ඇත්තන්ට පින් සිද්ධ කරගන්න ඒ අස්ටපාන සකස්කරගන්න අවස්සකරන පළතුරුවාආදිය පූජා කිරීමේ කිසිදු වරදක් නැහැ. සත්පුරුස පිින්ුවත්නේ ඊළඟට හලතියෙන ප්‍රශ්නය. ස්වාමීණී කෙනෙත්්ට තිිපිටකේ අට්ටකතා තීකා ආදිය මුලෙයි දම් පිළිවෙලට ඉගෙන ගන්න. ඒ පටන්ගන්න ගතයුත්තේ කොතනින්ද. සාමීනී අපට අනුකම්පාවෙන් ඇමේ පැහැදිලි කරලා දෙන්න තෙරුවන්සානය අපේ පින්වත් සාමීන් වහන්සේට කියලා. සත්පුරුස පින්ංවර්ත්නයේ. එක එක අයට ඒ සූත්‍ර අටුවා ටීකාදිය තේෙන විදිිය විවිධාකාරයි. සමාරයට අංගුත්ත නිකාය වගේ කෙටි සූත දේශනා පහසේ. සයුත්ත නිකාය වගේ කෙති සූත දේශනා පහසේ. සමහරුන්ට මචිම නිකාය වගේ දීග නිකාය වගේ දිගුමධ්‍යම සූත දේශනාපංවනි පහසුයි. එක්කේ කයිග හැතිට ඒක විවිධාකාරයි. ඔය ඇත්තු එක සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රයේ අටු ආවත් අරගෙන ඒ අටුවාවේටී කාවත් අරගෙන, පංවර්ත්නයේ පදීම් පදයෝ විස්තර කරල තියෙන ආකාරේ පින්වන්තු ස්වාමීන් වහන්ේ නමගගින්ඒ කියවන විදිේ දැන ඉගෙනගෙන ඒ අනු එක සූතයකින් සූතයට පටන්ගන්න. ආදුනික කෙනෙක් නම් ධර්මඥාණයයක් ගොඩක් මොහකුරාණත්න අංගෘත්තනිකාය සයුත්තනිකාය වගේ කෙටි සූත දේශනාවලින් පටන්ගන්නක තමයි වඩා සුදුසු. එහෙම නැත්නම් පින්වර්ත්න නිවැද දෘෂ්ටියකුත් ඇතිකර ගෙන හොම ැඹුරින් ධර්මය වටහාගෙන කටයුතු කරන්න පුළුවන් සක්තිය තිය නැ එකෙනෙක් නම්. සම්මාධී්‍යයේ සභාසභ වගේ සූත දේශනාාවලින් පටන්ගරගෙන ඒ මචම නිකායේ අටු ආරගෙන අටුවාථක ගවේශනය කරමින් කටයුතු කර ගැනීම බොහොම ොහොඳදයි ඒ දිහයට කටයුතු කරන්න ඇත්‍රිපිටික සූත්‍රයේ අරගන්න සූත්‍රයේ අටුවාපොතේ ඒ අටුවා කොටසගන්න ටීකාවේ ටීකා කොටසගන්න ඒ විදිහට කටයුතු කරන්න බොහෝ දේවා දන්න ඇතිය යනම් අංගුතය සයුත්ත වගේ නිකා අයන්ගෙන් කටයුතුකිරින් වඩා සුදුසුයේ. සත්පුරුස පින්ංවර්ටනී. ඊළඟ හලතියෙන පස්සනේ අවසරෑ පිින්වත් කල්්‍යයාාන මිත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දීශනා කළ චතුරවාල සත්‍ය සහිත සී සද්ධර්මයේ හැවුණු කොට ලෝ පවතින අනිකුත් ආගන්සියල්ල මිත්‍ය අදෘෂ්ටිකද යන්න කවරුණාවෙන් පහතා දෙන සේක්වා තිරුවන් සරණයි කියලා සත්පුරුස පිංවර්ත්නී බුදුරජාණන් වහන්සේ දීශනා කරපු චතුරවාල සත්‍ය තරමය සහිතසී සද්ධර්මය හැරුණාම ලෝ පවතින අනෙකු සියලු ආගම් මිත්‍යා දුෘෂ්ටික දෙකල ඇහුවොත් ඔය ඇත්වේක මෙහෙම තේරුන්ගන්න හේතු පය ධර්මයන්ගේ කියාකාරීතයේ තමයි ලෝ පවතින සියලුම කාණාවන් තුොළ දකින්න තියෙන්නේ සක්වලක්වේවා පුතුවියක් වේවා ඉරක්වේවා හඳක්වේවා මනුස්සේ ක්‍රීවා තිරිසන් සතේකේවා දෙවිය බ්‍රහ්මයක්වේවා මේසක් වල වේවා අනකුල්සක් වලවල්ලේවා, කෝටි ලක්ෂගන්නේ කුමනසක්වල කතාන්දරේක මොනසත්ව විිභූමියේ තිස්සෙක් භූමිවල කොයි සත්තාවාසවල කොතන කොහොම කතා කළත් ඒ හැමතැනකම තියෙන්නේ හේතුඵල ධර්මයන්ගේ කියා කාරීත්වයක්. හේතුඵල ධර්මයන්ගේ කියාකාරීත්වයක් වූ ධර්මතා වැඩ පිළිවෙලා. පිුවත්නී ඒ ධර්මතා වැඩපිරිවෙල ඒ විදියට තේරුන්ගන්න බැරුව, සමර ආගංවල සරබල්ධාරී කෙනෙක් විසින් ලෝකයේ මැව්ව කියලා කියනවා. එහෙම ලෝකයේ මව මැව්ව ඒ මවප කෙනා තව මැව්ව ඒ මවප කෙනා තාව මැව්ව මැවුංකාරයෝ කොහෙවත් නෑ හිීතු පැල්ධර්මයන්ගේ කියාකාරීතයක් විට රඇතියෙන්නේ. පිංුවත්නී ඉබේම ලෝකෙ හැදුුනෙත් නැහැ. ඒ හිීතුපරි දර්මයන්ගේ කියාකාරීතයක් විතදයි. ඔබ හරියට අද කෑවනම් ආහාරි රස්ස ෝජාවෙන් ඔබේ සරීර පැවැත්ම දැන් වෙන වගේ. ඒ ආහාර අවසංගුණම ආපවසරීරයට ආර ගත යුතු වෙනවා. ඒ ආර රසෝජාව සගුණත් නැවතත් සරීරයට ආහාරගන්න වෙනවා. ඒවිදියට ඔය ඇත්තන්ට ආහාරකන හිීතුව තියෙනකංගවොයි රූප පරම්පරවා පවත්ත ගන්න පුළුවන් උණුසුම සිත කරම කියෙන හිතු තියනකංගොය රූප පරම්පරා පවත්ත ගන්න පුළුවන් නාම කියන හිතු තියනකංගුවේ නාමරූප ධර්ම පරම්පරා පින්ුවත්න ඔය විදිහයට පවත්තාගන්න පුළුවන්කම ලැබෙනවා නාමරූපයන්ගේ පැවැත්ම. දිගින් දිකටම සිද්ධ වෙන්න හීතුපධර්මයන්ගේ කියා කාරී ආකාරයකට පින්ුවත්න අනෙක්කාගංවල ඒක කියන්නේ කවුරුහරි මැව්වා කියලා. නිර්මාණය කලා කියලා නැත්තන් සල්ු බල්ධාරී දෙවිකනේ කළඟට යන්න ඕන කියලා. එතකොට ඒවගේ තියන දේශනා ඒ වගේ තියන දෘස්ති හරියේවද වැරදිේවද. හරිදී හිීතපල් ධර්මයන්ගේ කයාකාරීත් පේ නම්. ඒක ඒවිදියට දකින්න නැතු ඒකට කියලා තියන්නේ වෙන අදහසක් නම්. ඒ වෙන හදහසේ මිත්‍යාවක් වැදිකදද එහෙම ැත්තන් හරිකදදකල ඔබ ඔපෙන් අහල බලන්න ඕන. එතකට ඔය ඇත්තන් පේනවා පින්ුවර්නය අනෙක්කා ගංවල කියලා තියෙන ඒ දේවල් සතුරාලි සත්‍ය ධර්මයනෙමේ ඊට පට හැනදේවල් ඒවා මිත්‍යා බව ඔය ඇත්තන්ට වැටහෙන්න පටන් ගනීවි. දුද හම තුළල කියන නාමුර රූප ධර්ම දැනීඉගෙනගෙන ඒවා ගවේසනය කරමින් ඒ නිරවුල්ල වටහාගෙන, ඒ ජීවිතයට ගලපාගෙන තමන්ගේ නාමුරූප ධර්ම වැඩපිළිවල තේරුන් අරගෙන කටයුතු කරන්න ඒ හරිද කියල බලන්න ඔබට පෙනේවි ඒ හරි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය සහිත සේ සද්ධර්මය හැරුුණහම ලෝපවතින අනිකුස්සයටම ආගම් මිත්‍ය අදුෘෂ්ටිකයි එයට හේතුව චතුරාර්ය සත්‍ය ධර්මයේ මිස්සත සි සද්ධර්මය එවැනි දහම් තුළ නැති බව කියලා ඔබේ නුවනට හස්වේවී. ඊළඟට ආලතියන පස්්නේ තමයි අවසරය පින්ව සාමින් වහන්සේ. සෝර්තල් මසුම් භෝකර විකිනීමේ ව්‍යාපාරයක් කිරීම බුදුදහමට අනුව අධාර්මික රැකියවදද. ඒ සිදු කළහොත් බලවත් අකුසලයා සිදුවන්නේ දැයි කවුණාවෙන් පහදා දෙෙන සේකවා ඔබහන්සේට තෙරුවන් සරණයි කියලා. පිංවත්න සෝතල් මසුම් භෝකර විකිනීමේ ව්‍යාපාරයක් කිරීම බුදුහමානුව ආධාර්මික රැකියාවද කියලා ඇහුවොත්. අතීතයේ ගවපාලනයේ ධාර්මික දැකියාවක්කවිට භාගුවතුන් වහස දේශනා කල තියෙනවා. ගවපාලනේ. එතකොට අස්වයොත්තේ විදියට අතීතයේදී පිින්වතිින් භූකරමී විකුණමින් කටයුතු කල තියෙනවා බුදුරජාණන්හන්ස වැඩි හිටේ කාලිද. බුදුරජාණන් වහන්සේ ගවපාලනය වගේ ඊඒ අස්වශිල්ිප වගේ දීවල් දේමි රැකියා විදිය දේශනා කල තියෙනවා. එතකොට ඔය ඇත්ව ජීවත්තන ගමනේදී කිසිදු සතකුටට දවේදනා පීඩා නැතුව පින්වර්නිි ඔවුන්ට සුවසය සැසිලි ඉන්න පුළුවන් විදියට කටයුතු සලස්සමී මෛතයේ කවුනාදයෙන් කටයුතු කළොත් ඒක පින් කමක් වෙනවා. ඒ මෛත්‍රයේ කවුනාදයට කුසල යෙකුත් වෙනවා. ඔබ ආදරයෙන් සෙනහසයෙන් කන්න බොන්න දී ලඟ ඇලොකුමහාත් කරලා පිංවර්ත්න තවත්තා ඇයට ලබාදමින් කටයුතු කරන ආකාරයේ ගත්තහම. ඒක කරන විදිා අනුව පිින්වත් අකුසල් වෙන්නක් පුළුව. එකරන විදිහානුව සමහලාට කුසල් වෙන්නක් පුළුවවා. කෙනෙ කැහුවොත් අතීත ගවයෝ පින්වත්න භෝකරමින් එවිකුණොපඒක භාගවතුන් වහන්සේ පනවලතියෙන අකුසලයක් විදිහද කුසලයක් විදිහයට කියලා අපිට හම්බවෙන්නේ ඒ භාගවතුන් වහන්සේ ගවපාලනය ඇදැහැමි රැකියාවක් විදිට. දේශනාකරපු ආකාරය ගවයින්ගේ කිරිගැනීම් ගවයිම් මිලට ගැනීම් ඔවුන්ගේ වැඩිපමානය මිකිනීම් ගවපාලනයේද බොහෝදේවල් පස්ගෝ රස සකස්කිරීම වගේ බොහෝදේව තියෙනවා. එනිසා ඔය ඇත්තු අර පංචි මාභික්කවේ වනිච්චා උපාසකන අකරනීයා කතමා පංචය. සත්්‍ය වන්ජා සත්්‍ය වනිජ්ජා මන්ස වනච්ා මච්ච වනිච්චා විස වනිචා. නිමාකූ භික්කවයේ පංච නිච්ජා උපාස කියයන අකරණීයා කියල දේශනා කළ පාට යනුව කටයුතු කරන්නට ඕන. භාගිවතුන් වහන්සසි හිට දේශනා කරනවා, උපාර්සක ඒක් විසින් නොකළ යුතු ළඳාම් පහත්තියෙනවා ඒ පහතමයි ආයුත වෙළදාාම සත්වයං වෙළදාම, මාන්ස වෙළදාම මත් පැන් වෙළදාම, පස විස වෙළදාම මෙන්නෙමී වෙළදාාම් පහ නොකළ යුතුයි කියලා භාගිවතුන් වහස දේශනා කළ තියෙනවා. ඊළඟට ආලතින පස්්නය තමයි සාමින් වහන්ස අවසරයි. වියලි ආහාර බිස්කටඩ් කිරිපිටි වගේ ඒවා උදෑසන සාංගීක කර පූජා කළහම අපලෝකනයෙන් තොරව බත්වංජනමින් අධ්‍යානයෙන් පසු. ඒවායේ සංගීක භාවේ අහෝසි වෙනවාය සරකන්න බැහැනේද කියලා. ඔහු පින්වත්නේ. එතනද ස කාලේ, යාවකාලික යාමකාලික සත්තාහාකාලික යාවජීවකාදී විදිහති ඒ කවුණු අනුව තේරුම් ගන්නට ඕන්න. දැ පෙරවරුකාලයේ විතරක් වල් දන්න සුදුසු දාන්න වර්ග ඒ වගේ පිසපු කැඳ බස්න් ඒ වගේ මස්මාලු එලවලු පිටිවර්ගවලයින් පිළියල කරපු කැවිලි වර්ග පොලු කොස් දෙර් ගස් ලබූ බෙරිදිවුල්ම වගේ ගෙඩි වර්ග ඒ ආහාරය පිණිසගන්න අලකොල කඳන්ඒ කරටි මල්ලාදී ඒවයින් තන්න විධාකාර කෑමවර්ද මේව පින්වර්න සම්පූණම අයිතිවෙන්නේ යාව කාලික වලට. ඒ අන්න යාවකාලිකයේ ස්වභහාවේ තමයි පින්වර්නි ආහාරය අනුභව කරන්න ඕන මට්ට මේ තියෙන එකක්. එතකොට ආහාර අනුභව කළ යුතු මට්ට මේ තියන එෙම සකස් වුණු පෙරවරුකාරයේ විතරක් වල්දන්න සුදුසු එදීවල්. පෙරවරු කාලී පමණ ඉර මුදුන් වනාට පස්සේ බැහැ. යාමකාලික ඒ පින්වර්ත්න, රා්‍යයේ පශ්චිම යාමේතයක් තබාගෙනවන දන්න පුළුවන් ඒවා අස්්ටපාන වගේ ඒවා අස්්ටපාන සකස්කර ගන්න නම් පළතුරේපාය. එතක රා්‍රියයේ පශ්චිම යාමේ වගේ වෙන කම් පින්වර්නවන දන්න පුළුවන්, අස්ටපාන ඒකටම ගැලපෙන දොඩම් සියඹලා බෙලි දෙලුම්. වගේ මේ ඇල්තිෙන් හදපු පාන පින්වර්ත්නි යාම කාලික විදිහට ඉන්නේ. යාව ජීවක විදිහටඉන්න පින්වර්නි දිවී ඇතිතෙක් අනුභව කරන්න පුළුවන් දේවල් එතනද යාවජීවක පත්තවලින් ඇ රසීම් පිරිසුදු වතුරෙන් පැසවලගත්ත පානය ජාවජීවකය වෙනවා ඒකට සත්්‍යහකාලිකුණු හකුරු මිස්ස කලොත් ඒක දින හතයි කැප වෙන්නේ. ඒගේ ගිතෙල් වඩරු තලතෙල් පොල්ටෙල්ගේ දේවල් මී පැණි උක්හකරු වගේ මෙව සත්තාකාලික වස්තු විදිහට තියෙන්නේ. ඒවාගේ ඉංගුරු කහා සුදුලුවනු වදකහා අරත්තන ඇමි වගේ දීවල් පින්ංවර්නිි ගත්තාහම ඒවා ගින්නෙන් ආදී විදිහයට සකස් කළ ගැනීම අනකුත් දේවල් අනුව ජාවජීවක යාවකාරික ආදීවිදිහට සිදුව නාකාරයක් තේරුන්ගන්නට ඕන. එතකොට ඔබ හපු පස්නයේදී වියලි ආහාර බිස්කට් කී පිටි වගේ ඒවා උදෑසන සංගීකර පූජා කළම් අප ලෝකන් තොරෝ බත්වයජනමින් මධ්‍යානයෙන් පසු ඒවායේ සංගීක භාවය අහෝස වෙනවාය සලකන්න බෑනී දෙකලා ඇහුවත් පින්වත්නී සංගරත්නය තමන් වහන්සේලා ඇවෙනුවියෙන් කොයිවෙලාවේ පූජා කළත්. ඒ තමන් වහන්සේලාට වළඳන්නට විංකරගන්න විදිහක් ඒ තිබෙන කාලය යනුව කටයුතු කරගන්න විදිහයක්ක් තියනව ඉ මුදුම් වීමද වෙලාව දක්වා. ඉරිපත් සංගරත්නය පරිහරණය කරන්න හැ සංගීර් කරල පූජා කළාට පස්සේ තමන් වහන්සේට විංවුණු කොටස තමන් වහන්සේට කැමැති විදිහට පිංවර්න පරිහරණය කරන්නට පුළුවන්කම ලැබෙනවා ඒ වගේ දීවල් කල් තබාගත හැකි කාණා අර සකස්කරල ීමමහොතට වල්ධන්තියෙන කාරණා නොවයි ඒක ඒ විදිහයට තීරුන්ගන්නට ඕනේ. පිංවර්ත්නී ඊළඟට හලතියන පස්්නය. අවසරය ස්වාමීන් වහන්සේ. ගිහියන් අත රහත් බව ලැබූ අයි ඉන්න පුළුවන්ද. එහෙම කියනයි වර්තමානයේ ඉන්නවා ඒඇයි බොරුවක් කරනවා නම්. ඒන් අත්වෙනයි අත්වන්නේ ලොකු පාපයක් නේද පැහැදිලික දෙන්න තෙරුවන්සානයි කියලා. පිංවත්නී වර්තමානය යවගේ බුරුකාරයෝ හත්තුපිෙන්න වගේ ඉන්නවා. ගිහි අයි අතර ගිහි රහත්තන් වහන්සේලා නැහැ රනොත්. ප අනිවාරයෙන් පැවිජි වෙන්නට ඕනෙ. පැවිජීවිතයේ තමයි ඒකට යෝක ස්ථානය. එතකොට හුඟක් අය කරන්න බොරුවූ වංචාව. ඒ බොඩුවූ වංචාව කරන උදවියගේ රහත් බවක සේවිතත් ඒ නොරහත් පුද්ගලයීන්ට පිින්වුවති නිරයට නම් යන්න සිද්ධ වෙනව මානීම් මත්තේ එනිසා ඔවුන් කරන්නේ බොරුවක් වංචාවක් බව තේරුම් ගන්න. ඊළඟට හලතියන ප්‍රශ්නය අවසරය පින්වස් සාමින්න් වහන්ස ධර්මදාානය යනු දානයන් අතර උතුම්මදානයයි. කෙනෙක්ට මේ ආත්නභාවේ නිර්මලදර්මය මුණගැහින්නේ කලින් ධර්මදානය දුන්න වෙසයි. ස්මන් වහන්ස අදවාර්තමානයේ ඇතමෙක් සැපසම්පත් ලැබීම් අතින් දුප්පත් වෙලාද ඇතමෙක් පෝසත් වෙලාද උපදී. දිගුල්ලන්ගෙන්ම සමහරයට ඉතාමත් කලාතුරකින් ධර්මයේ පිළිබඳ බොහෝ සද්ධාවක් ඇතිව ධර්මයේ හැසිරේ. මේ අයට, මෙිලෙස ධර්මී හැසිරෙන්න්න හේතූනයේ තමන් පෙරසසරේ කළ ධර්මදානයේ නම්. ඇයිස්වාමින් වහන්ස ධර්මී හැසිරෙන්න්න පින් තිබිලත් දුප්පත්වෙලා සමහරයි උපදින්නේ. දුප්පත්වීමට හේතුව යුමසන විට පින්වස්වාමින් වහන්සේලා කියන්නේ පෙරසසරේ දන් නොදුම් බව කියය. ධර්මදාානයේ ධානයන් අතර උතුම්ම දානයනම්. එලෙස දුප්පත් වීමට හේතුව කුමක් ද ස්වාමින් වහන්සේ. අපට පින්වස්ස්මින් වහන්සේ අප පින්වස්වාමින්න් වහන්සේට ඉතාමත් ඉක්මම් භවේකදීම සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා තෙරුවන් සානය කියලා. ධානයන් අතර උසස්මධානයේ ධර්මදානය. ඒ ධර්මදානය නිසා දුප්පතුන්ටත් රහත් එන්න පුළුවන්. මධ්‍යම්පමාන් දනවතුන්ටත් රහත්වෙන්න පුළුවන්. මහපෝසතුන්ටත් රහත්වෙන්න පුළුවන්. දුප්පත්ම දු්පත් සුනීත සෝප කළ වගේ අයටතත් පිංවුවත්නිි මගපලෑවලින් කැමති මගපලක් ලබන්න පුළුවන් තමගේ හිීතු සම්පත්වල හැටියට. පිංවර්ත්න අනිත් ඇයටත් පුළුවන්. දුප්පතුන්ටත් මගපල් ලබන්න පුළුවන්න. පෝසතුන්ටත් මගපල් ලබන්න පුළුවන්න. මධ්‍යම්පමාන් ධනවතුන්ටත් මගපල් ලබන්න පුළුවන්න. සිතුවරුන්ටත් මඟපල් ලබන්න පුළුවන්නම්. මෙ භයානක ඉපදමී මැරමී යන සංසාර ගමම් මගේදී දුප්පත් පෝසත් බීදයකින් තොරෝ මඟපල් ලබන්නට පින්වත්නී ධර්මස්ශ්‍රවනය නිසා ඒ ධර්මී හැසිරීම නිසා ධර්මදානය නිසා පුළුවන්කම ලැබෙනවා නම්. සියලුම දුක්කාද නිමා කරගන්නට හවස්ථාව ලැබෙනවානම් ඒක උසස්මදානය නෙමීද. කෑම්බීම ලැබෙනකද උසස්මධදානේ. දුන් හිටුන් ලැබනෙක උසස්මදානේ ර කෑබීම ඉදුංහිටුන් ලැබුණු කෙනාටත් කෑම්බීම ඉදුං හිටුන් නොලබෙන කෙනාටත් දෙන්නට මඟපල්ල බණපුලුව අකම ලැබුණානේ. පිංවත්නී කෑම්බීම ඉදුංහිටුම් බවබෝග සම්පත්තාදී ඒ දේවල් ලබන්න නම් ඒවා ලැබෙන කර්මතියෙන්න්නට ඕනේ.සිීවලී මහරාතන් වහන්සේට වගේ සීවලී මහරාතන් වවාහසට ඔය දෙකම තිබුණා. එතමයි ලැබීම අත්හොතාම හොඳින් තිබ්බා ්‍රඥ්‍යාවත් ඉතාම හොින් තිබුණා. එනිසාන කුඩාාවයේ දීම රහත්වවෙන්නට පුළුවන්කම ලැබුණේ. හත්ඇැවේදිවයේදී බලන්න කොරහත් වන උතුමන්ගේ කතාවස්තු එහෙම. දුප්පත් වනස් සුනීත සෝපා කළ ඒත්වේයට ආකු විදිහ පිින්වර්ත්නී මේවා නාමරූප ධර්ම. හේතුපල් ධර්මයාන්ගේ කියාකාරීත්‍රයයුත්ත ධර්මතා සමුදායක්. ඉතින් ඒ හේතු පලාාතර සමහරුම් පෝසතුන් වෙලා පපර්නත් මිච්චා දුෂ්ික වෙන්න පුළුවන්. සමහරන් දුපතුන් ලයිපර්ත්නත් පින්ංගුවද සම්මයා දුෂ්ටික වෙන්න පුළුවන්. ඒ ඒ අයගේ අතීත බවල ධර්මදානාදිය නිසා ලැබුණු ප්‍රඥාවේ බල මහිමය විශස්වභාවය. ප්‍රඥාව දියුණවන විදියට කටයුතු කර ගත්ත උදවිය ධර්මදානාදියෙන් අතීත බවවල බොහොම පබල පුුණ්්‍ය කරම කරගෙන තියෙනවා. ආහාරපාන දුංහිටුන් ලස්සන බවභෝග සම්පත්තාදේ ලැබෙන විදියටට කටයුතු කර ගත්ත උදවිය ඒ කර්ම කර ගෙන තියෙනවා. පිංුවත් සේරමදාානයන් අතර උසස්මදාන ධර්මදානයේ බව තේරුන්ගන්නට මේ කවුන්තිික ප්‍රමාණවත්තති කියලා හිතනවා. පින්වුවත්නී සේරමදාානයන් අතර උසස්මදානයේ ධර්මදානයයි ආමිස්ධානයන්. පිින්ුවවෙත්නී ලාමක බොදඳ ගමන්මාංකට තිබුණාට ආමිස ධානීනුත් අත්‍යවස්සයෙන ඒවාගේීම ධර්මදානයක් අත්‍යව වෙනවා සස්සර ගසාගෙන යනෑ ඇත්තන්ටසා ඒවාගේ ධර්මදාන දෙකම කරගන්න වගබලා ගන්නය. පිංවත්ී ඊළඟට හලතියෙන පස්්නේ. අවසරය පින්වා සාමින් වහන්ස දමස්කාරවීවා. සාමීන් වවහන්සේ භූත පීත යක්ෂ ආදී අමනුස්සයන්ට අනාගතය අතීතය පේනවාද. ඔවුන් හට අපට බලපෑම් කළ හැක්කේ කිසිේද. පැහැදිලික දෙන සීක්වා තිරුවන්සානෑස්වාමින් වහස කියලා. ගූත පීත යක්සාදී අමනුස්සන්ට අනාගතයේ අතීතය පේනවාද. ඔවුන්ට අපට බලපෑම් කළ හැක්කේ කෙසේද කියලා අහලා තියෙන්නේෙ. පිංුවත්න ඒ පිරිස දුරුවල පිරිසක්. අනාගතයේ දකින්න නම් ඒ අයාත්තද යක්ෂයින්ට පුළුවන්කම තියෙනවා අභිඥ්ඥා උපදවාගෙන අනාගතය බලන්න. හැබැ පින්වුවති ඔවුන් දුර්ුවල සත්ව කොට්ටාස යක්ෂීන් අයිතිවෙන්නේ චාතුරු මහාරාචික දිව ලෝකේයට පේතීන්ට නම් එහෙම කරන්න කොහොමත්ම බැහැ ඒකට හීතුව තමයි අහිීතුක උපෙක්කා සහගත සන්තියන අකුසල විපාකසිතකින් ඔවුන් උපාතය ලබාසිටීම. නිසතකින් උපත්තය ලැබූ කෙනෙට සත්පුරුස පිංවර්ත්නි කි සේත්ම අභිඥාදී උපදවාගනතිය කිසිුද්්‍යානයක් ලබන්න බැහැ. හැබැ යසයින් චාතුරු මහා රාජික දීවලෝක පහර කොටසට අයිති අය. ඒ අතර තිහිතුකු උපාතිලාබීගන්න ඔයාලට අභිඥා උපදවාගෙන අනාගතය බලන්න පුළුවන්. මේ විදිහට පංවර්ත්නි දෙවියන්ට අදාල දිවසු උපදවාගන්නට පුළුවන්. තත්ත්වයක් ඇටි වුනෝතින්, ඒඒට අනාගතය බලන්න පුළුවන් කමතියෙනවා, සියලුම යක්සගූත පීත අමනුස්ස කොට්ටාසවලට. අනාගති අතීතයේ පේනවාදකළ ඇහවුවත් එහම වින්දි නැහැ. ඔවුන්ට අපට බලපෑම් කළ හැකි ඒක සේද මිනිස්සුන් අතර දුරුවල අයට බලපෑම් කළ හැකි, සමර යක්සාදී පිරිස්සවලට බලසම්පන්න මිනිස්සුන්ටඋත් මඟපල් ආභිය අයට වනත් බලපෑම් කළ හැකි අර යක්ෂේක් සැලියුත් මහතාතන් වහසේ ටොක්ක් කන්නේ. ඒවාගේ පින්වර්නි එහෙම බලපෑම්මුත් කළ හැකි. එකො මොවුනත් ඔය ඇත්තන්ට බලපෑම් කලන හැකි මට්ටමට පත්යෙන්න්න ඔය ඇත්තු උදී හවස බුදුන් වන්දිදල ඇඳරල පිරිත් සච්ඡායනා කරමින් ඒවාගේ ඩම්පින්කන් කටයුතුවල හැසිරමින් පින්වන දෙවියන්ට තාරාත්නාක දෙවියන්ට පින්දෙමින් කටයුතු කරන්න එතකොට අර පිරිසට ඔබට හානි කරන්නට අවස්ථාව ලැබෙන්න්නේ නැහැ. පුවත්ී ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරෑ පින්වත් ස්මින්න් වහන්සේ. ඔබහන්සේට නමස්කාර වීවා. විහාරස්ථානවල පින්කංවලදී අටපිරිකරාදී පූචා බාණ්ඩ විහාරස්ථානයෙන්ම මිලට ගන්න කියලා දායකයන්ට කියනවා. ස්වාමින් වහස මේ කියියාව සුදු සුදයක්ද. එල්ස විහාරස්ථානයේම පිරිකර මිලට ගැනීමෙන් දායකින්ට අකුසලයක් සිදු වෙනවාද. කවුණාවෙන් පහදාදනසේක්වා තෙරුවන් සානය කියලා. මෙතන විහාර ස්ථාන යෙම්ම මිලදී ගැනීමෙන් දායකීන්ට අකුසලයක් වෙනවාදකෙ ඇැහුවත් දායකීන් තිහිම අකුසලයක් වෙන්න නැහැ. ඔවුන්ගේ චේතනාව ඉතින්දි වැදගත් වෙන්නේ. පිංවත්නි දායකයින් එතනදි තිහේතුක නම්. දායකීන්ට ඇතිවන චේතනා පූරමුංචන අපර විදියට තිහේතුකනම්. තිහේතුක කුසලයේ කොහොමද අකුසලයක් බවට පත්වෙෙන්නේ. දිිහේතුක නම් දිිහේතුක කුසලේ කොහොමට අකුසලයක් බවට පත්වෙෙන්නේ. පින්ංුවදි ඔවුන්ට ඒ මොහොතේදී ඇතිවන සිස්වභාවේ පරිස්සා කරන්න ඕනෙකළ බොහෝම සද්ධාවෙන් භක්තිීන් ගෞරවේ ඒ කටයුත්ත කරනකොට ඒ ඇත්තන්ට පින් සිද්ධ වෙනවා. හැබැයි විහාරස්ථානවල පින්කාංගුවලදි පින්ුවදි එහම ප්‍රකාශ කරනකොට ඉතින්දි බොහොම පරිස්සමින් කටයුතු කට ගටයුතුයේ සංගරත්නය උතැද ඔය ඇත්තු, ොහොම දුරදර්සී වියයුතුේ කල්පනාකාරී වයුතේ වර්තමානීත් නම් බොහෝ සාමින් වහන්සේලා බිහෙත්හිත් ලබා ගන්න අධ්‍යාපනය චිසීට අධ්‍යාපනය ලබා දෙන්න ඒවාගෙන් විදුලිබිල්ලාදිය දරාගන්න උන්වහන්සේලාගේ ඒ කටයතුවලට පින්වත්නීව යුදෝන වර්තමාන සමාජ ස්වභහාවේ අනුව නමුත් ඔහෙ පින්වතුම් ධර්මවිනි්‍යානකූලවයේ. නාමාස වස්තුන් ආදිය පරිහණය කරන්නට භාගුවතුන්හස පනවලතින විනිේණීති අනුව කල්පනා කරලා කටයුතු කරන්නට ඕන. වඩා කුසා රැස්සන විදිහට කටයුතු කරගන්න. බුහෝපයෝජන ලැබෙන වඩාකුසා රැස්සන ආකාරයට නානාපපකාර කුසා රැස්සන ආකාරයට ඔය පිින්වතුන් කරන තියාව සිදු කරන්නට වග බලාගන්නට ඕන පිංවුවත්නී වර්තමානයේදී. පරික්ෂස්කාර ආදයේදී බොහෝ ආජිපත්්‍ය පතුරුවමින් ඉන්නේ මුස්ලිින් ජාතිකයි. එවැනි ඇතමයි පිරිිකර සම්බන්ධව පිරිිකර කඩසා ඒව සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ වගේ අයසා ඒවැනි අයයි අම්ඹුදරුවන් පෝසණය කරමින් ලැකබලා ගනිමින් ගතකර ජීවිතය ගිහි ජීවිතයක්. එතකොට ඒ අඇව පෝසණය කරන්න ඔය ඇත්තු ඒ ලබාදන දීවල්වලින් පින්ුවනී සිදුවනදීවලුත් කලපනා කරලා ශාසනයේ පැවැත්ම ගැනත් හිතල දූර්දසීව කටයුතු කරන්න වගේ බලාගන්න ඕන අකුසලයක් වෙනවා නං යාකුසලයක් වෙන්නේ කොහොමද කුසලයක් වෙනවාන ඒ කුසලයක් වෙන්නේ කොහොමද කියලා ඒ හේතු ඒත්න විදිිය අනුව සිත ඇතිවන විදිහානුව කියාව අනුව ඒයට අදාළ කරන පූරමංචන අපරචීතනා අනුව කල්පනා කරල බල නිගමනයකට අයුතුයේ. ඊළඟට ආලතියන ප්‍රශ්නේ තමයි අති පූජනීය ස්වාමින් වහන්සේ අපේ ගමී මිහිනි ආරා මේක කට්න පින්කමත් තිබුණා වර්තමානයේ බිස්සුනීශාසනයේ නැති නිසා එම දසසිල් මෑනිවරුන්ට කටිනසිවර කැපද කැපනම් බිස්සූන් වහන්සේගේ කටිනසවර තරම්ඒ ආන සංසතියේද ඒ මෑනිවරුන් උපසම්පදා වෙලාලු දසසිල් මෑනිවරුන්ට උපසම්පදාවක් තිබීද අපකිරරි අනුකම්පාවෙන් අප නොදන්නා මේ ශාසනක පිළිවෙත පැහැත් ලිකර දෙන්න ස්මීන් වහන්ස ඔබ වහන්සේට මඟපල් නිවන අවබෝධ රීවා කියලා. සත්පුරුස පින්වර්ටනී. ඔබේගමී මිහිනිආදාමයක කට්නපින්කමක් තිබ්බනං. වර්තමාරයේ බිස්සුනි ශාසනී නැත්නිසා එම දස්සිල්මෑන්වන්ට කටිනය සිවර කැපද කියලා ඔබ අහත්දි. ඔබේගමී කටින පින්කමක් විදිහට යම්කසි පින්කමක් තිබ්බාන ඒ තිබ්බ පින්කමට එ සිල්වත් උත්තමාාවියම් මුල්ුකරගෙන ඔබ දානාදී පින්කම් බොහෝමයක් කළගත්තයඉද බොහොම මහත්වල මහානිසංස ලැබෙනවා. සිල්වත් උත්තමාාවියම් පිරිසක් මුලකරගෙන ඔය පින්වතුන් කටින පින්කම කියන නම භාවිතා කළත් පින්වවැත්නී ඉතා වටිනා අනිසංසදායක පින්කමක් කරගෙන තියෙන්න්නේ. එවුනාට කටින පින්කමක් බවට පත්වයන්න නම් එතන මිස්සුුණීන් වහන්සේලා ඉන්නවෙනවා. බිස්සුනිී ශාසනයේ වර්තමානයේ නැහැ. කටින කියීන නම භාවිතා කළත් පින්වර්ත්නි ඒක කටින සිවුරක් බවට පත්වවෙන්නේෙ නැතිවුුණත් මහත්පල මහන් සංසදායක පින්කමක් බවට පත්වෙනවා. එතනද මෑනිවරුන්ට කටින සිවුර කැපද කියල ඇහුවත් කටින සිවරක් විදිට ගත්තත් ඒ කටින සිවරක් වෙලා නැහැ. නමුත් ඒ සිවර පරිහණය කරන අකපකමකුත් නැහැ. කවුුණුකාරන්නා කොතන වැරදුනත් පිංුවත්නී ඒ සිව ඒ විනි්‍යනකූල පැවරුවත් නැතත් පරිහණය කිරීමේ දී ඉතින්දි ගැටලුවක් එන්නේ නැහැ නමුත් මෙහිනිින් වහන්සේ බිස්වුනීන් වහන්සේලා විදිහයට කඩකපපු සිවුර පාවිච්චි කරන්න හැ. නමුත් පිංුවත්න ඒ බිස්සුනීන් වහන්සේලාට ආවේනික . ඒ උපසම්පදා සීලයේ තියන සේදු ආකාරයේ පාරාජික සංඝාශේසාදය රැකිනවානං ඒ රැකීමෙන් ලැබෙන ආනිසංසවල් අඩුවක් වෙන්නෙත් නැහැ. ඒ මැණියන් වහන්සේලා රකින සීලේයට හානියක් අඩුවක් පාඩුවක් වෙන්නෙත් නැහැ. එතනි කැපනම් බිස්සූන් වහන්සේගේ කට්නසවර තරග යානිසංස තියනවදකෙළ ඇහවුවත් බිස්සුන් වහන්සේගේ කට්නසූරක් බවට පත්තින්න උන්වහන්සේලා. විච්චින්න සංගරත්නය තුළ වැඩ ඉන්න හින්දා. හැබැ පිින්ගුවත්න අද වාර්තමානයේදී කොච්චර නම්. ස්ථානවල බිස්සූත්තේ නැති පිරිස ඉන්නවාද. හුඟක්කයට බිස්වූතේ නැහැ. හුගාකාරගි බිස්සූතයේ නැතිවගීල අහිමි වෙලා ගිහිල්ලා. හුගාකයට බිස්සූත්තේ නැහැ. එනිසා එවැනි තැන්වල කට්නපින්කන් කලාට ඒවත් පින්ුවනි මේ වගේ තත්ත්ේටම පත්වෙලා තියන්නේ. තින් විස්සූතය නැතුව කට්නපින් කමක් කලාට විනේකරම සම්පූණ නැත්නම් පිංගුවත්නි කටනයක් බවට පත් එ න්නේෑනෙ. කටිනත්තාරි විනයක් කරමයක් කරන්න පුළුවන් කමකුත් නැහැනි. එතකොට ඒවත් මේ වගේඋනාට ඒවගේ පින්ගුවත්න අර කරපු පින් කමේ හැටියට මහත්වල මහානිසංස කළ ඇත්තන්ට ලැපෙනවා. විදහතිය කවුණු තීරුම් ගන්නට ඕනේ ඒ මෑනිිවරුන් උපසම්පදාවෙලාල් දස්සිල් මෑනුන්ට උපසම්පදාවත්වයන වද කියල ඇහුවත් පින්වර්ත්නී බිස්සුනිීශාසනය ලෝක අතුරු දහන් වෙලා තියෙන්නේ දස්සිල් මෑණියන් වහන්සේලාට උපසම්පදාව ලබන්න බැරි වනාට උපසම්පදාශීලයේ රකින්න බරිකමක්නන්න නැහැ. ඔබ කරන කියන දේවාල් වලට ඔය ඇත්තන්ට විපාකී ලැබෙන්නේ ඔය ඇත්තුව ඉනිෙසා දෙලෝය හපත්තන පුුණ්‍ය කරම කරගන්න සමහලාට පාරාජිකවුණු බිස්වුවකට වඩා පාරාජිකාදී කවුුණුවලට පත්නො වී සිල්වත්ත කටයුතු කරන මෙිහිනිින් වහන්සේ නමක් මුළු කරගෙන කරන පුුණ්‍ය කරම මහත් පල වෙන්නක් පුළුවන්. ඊළඟට හලතිීන පස්ශ්නේ තමයි අවසනය පින්වා ස්මීන් වහන්සේ. සුකවේදනාව දුක්ක සත්්‍යයට අයත්වන්නේ කෙසේද. මෙම කවුන සම්බාන්ධයෙන් පැහැදල කිරීමා සිදු කරනමෙන් ගෞුරවීන් ඉල්ලා සිටිම තෙරුවන් සානායි කියලා. තිංවදි සුකවේදනාව දුක්ක සත්‍යට අයිතිවෙන්නේ කොහොමද කියෙල ඇහුවොත්. දුක්ක සත්‍යක යනෙ පංචපාදා නස්කන්දයට නමක්. සංගිත්තයන පංචපාදා නක්ක කන්දාා දුක්කා. එත් දුක්ක සත්‍ය කිය කියන්නේ කෙටියෙන් පංචුපාදා නස්කන්දීටම නමක්. එතකොටේ පංචුපාදා නස්කන්දයේ ප රූස්න්දය වේදනරපාදා නස්කන්දයේ, සං්‍යුපාදා නස්කන්දයේ, සංකාරපාදා නස්කන්දේ, විඤ්ඥාරපාදා නස්කන්දය, ඔයස්කන්දවලින් රූපූපාදා නස්කන්ද ආදී ඒස්කන්දවලින් පිංුවත්නිි රූපූපාදා නස්කන්දේ රූපේටත් වේදනා සං්ඥා සංකාරයූ සහිත විඤ්ඥාන නාම ධර්මවලටත් විින්ක කර ගද්දි. ඉතිෙදි වේතනා ස්කන්ධයේ සුකවේදනා දුකවේත්නා උපෙක්කාවේත්නා විදරතුන් ආකාරයකට හෝ පස්ස ආකාරයකට වීතනාව එනකොට ඒ වේදනාව සුකවේතනාව තමය පින්වර්ත්නී දැම්මේ ඔය ඇත්තුව හල තියෙන පස්සනේ තියෙන්නේ. එතකොට පංචුපාදා නස්කන්දයේ වේදනාස්කන්ධයේ සුකවේදනාවට ඒ අයිති වෙනකොට ඒක දුක සස්තයට අයිති නොවනකානාවක් වෙන්නේ කොහමදකිලා ඔබෙන් පෙරලා පස් අහන්න වෙනවා. පිංුවත්නි සුක පංචපාදා නස්කාන්දයේ දුක්ක සත්තයේ දුක්ක සත්්‍යට අයිති පංචිපාදා නස්කන්දයේ වේදනාස්කන්ධයේ පින්වුවත්නිි සුකවේදනාව බවතේරුන් ගන්නට ඕනෑ. ඊළඟට අහලතින පස්්නේ තමයි අවසලය පින්වත් කල්්‍යානිමිත්්‍යවයන් වහන්සේ සුක සෝමනස්ස දුක්ක දූමනස්්‍ය යන වචන දිකින්ම ලැබෙන්නේ එකම ආර්ථයත්ද. එකම ආර්ථයක් නම් අහේතුකුසල අකුසල විපාක සිත්වල මේ වචින දිකම යොදා තිබෙන්නේ ඇයි ස්වාමීින් වහන්සේ. දුක්කසාගද කායවිඤ්ඥාන සුගසාගද කායවිඤ්ඥාන් නොකයා. ෝමනස්ස සහගත කායි විඤ්ඥාන සෝමනස්ස සහගත කායි විඤ්ඥාණයකීමට නොහැකීද. සා ස්වාමින් වහන්ස පිහිෙන් අනෙකක් කැපිය හැකින් මුත්. පිහිියම කපා නොහැකිසි සිතට අනෙකක් අරමුණු කළ හැකි වුවද සිතම අරමුණ කළ නොහැකි බව දක්වා ඇත. ඒත් ස්වාමින් වහස විඤ්ඥාණං චා එතනය සිත විඤ්ඥානයේ අරමුණුකොට පවත්නා සිතක් නීද ස්වාමින් වහන්ස. කෙසිේද පැහැදි ලිකර ගන්නේ කවුණාවෙන් පැහැදිික දෙන සීකවා සාමින්හන්ස ඔබවහන්සීට නිදුක් නිදෝගී චිතජීවනයීම ලැබීවා කියලා. පිවුවත්න ඔය ඇත්තෝ දුක්ක සුක සෝමනස්ස දුක්ක දෝමනාස් යන වචන දෙකින්ම ලැබින්නේ එකම ආර්ථයක්දකෙන ඇුවොත්. එකම ආර්ථයක් නං අහේතුක කුසල අකුසල විපාක සිත්තල මේ වචන දෙකම යොදා තිබෙන්නේ ඇයිද කිය ඇහවුවතිඒක මෙහෙම තේරුම් ගන්න. ඉන්ද්‍රය බේදයෙන් අපිට පුළුවන් වේදනාචයිසකගේ පස්ස ආකාරයකට ගන්න ඉන්දය බේදීෙන්. අනුභවයද බේදයෙන් තුන් ආකාරයකට ගන්න පුළුවන්. ඉන්දිය බේදයෙන් සුකින්දිය සෝමනාස්සිෙන්දිය දුක්කින්න්ද්‍රය දෝමනස්න්දිය උපේකන්දිය කියල පස්සසා ආකාරයකට ගන්න පුළුවන්. ත් බතින්දී අර අනුභවන බේදේදී සුකවේදනාව තම සුකේන්දය සෝමනාසේන්දියත් වෙන්නේ. එ අනුභවන බේදේදයෙන දුක්කවේත්නාවම තමයි දුක්කේන්දය දෝමන සේෙන්දියයි වෙන්නේ. උපේකාවේත්නා ඔපේ කේන්දිය වෙනවා. සුකවේදනාව සුකින්දී විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කායික සැපවේත්නාාවට හොන්ට මතක තියාගන්න කායික සැපවේදනාව. සෝමනා සේන්ද්‍රිය කියෙලා දේශ්නා කරේ මානසික සැපවීත්නාවට. ඔන්න වේදනා දෙකී ස්වභාවේ කායික සැපවීත්නාවස්සු ින්න්දිය ඒවාගේම සෝමනා සින්ද්‍රිය මානන්සික සැපවීත්නාව. මේ දෙක විංකරල දක්වන්න ඕනෙහින්ද භාගවතුන් වහ සිහිම දේශනා කළා. දුක්කවේදනාවත් පින්වටින් දුක්කේන්ද්‍රිය විදිහට කායික දුකත්, දෝමනස් සේන්දිය විදිට මානසික දුකත් වන්වෙන් දේශනා කරලා තියෙන්නේ. කායික දුකය මාන්සික දු විදිහට තමයි දුක්කේන්ද්‍රිය ඒවාගේම දෝමනස් සේන්දය විදිහට දේශනා කළ තියෙන්නේ. එතනද ඔය ඇත්තු ඒකවුන එහෙම ලිහාගෙන වචන දෙකම ලැබෙන එක මාර්තයක්ද නෑ ඒක දේ‍යාකාරයකට අර විදිර තීරුන්ගන්න ඕන ඊට පස්ස පින්වර්ත්න එකම අර්ථයක් නම් අහිේතුක කුසලා කුසල පාගසිත්වල මේ වචන් දෙකම උදා තිබෙන ඇයිකි ලැහවත් එක මාර්ථයක් නෙමේ අරකිව්ව විදිහට ඒක තීරුගන්න ඕනේ. දුකසාගත කායවිඤ්ඥාන සුකසාගත කායිවිඥඥා නොකයා. දෝමනාසසාගත කායි විඥ්ඥාන්, සෝමනාසසාහගත කායි විඥානයකීමට නොහැකි දිහම කියන්න බෑ අරිස්ස ලකිව්ව කානාවතට බලපාන්නේ. ස්වාමින් වහන්සස්පිහිෙන් අනෙකක් කැපිය හැකිමූත්. පිහියම කපා නොහැකිසි සිතට අනෙකක් අරමුණු කළ හැකි වුවද සිතම අරමුණු කළ නොහැකි බව දක්වා ඇත. ඒත් ස්වාමින් වහස විඤ්ඥාණං චායත්න සිත විඤ්ඥානයේ අරමුණුකොට පවත්නා සිතක් නේ ද ස්වාමින්නහස අනිවාරයම ඔවු. වි්ඥාණං චා එතන සිත විඤ්ඥානයම අරමුණු කරලා පවතිෙන හිතා. ඒක එහෙමම තමයි ඒ හබැයි වෙන්න මෙහෙමය පිින්ුවත්න පිහියට පිහි පිහියට. එතකොට පිහියෙන් අනෙකක් කපන්න පුළුවන් වුණට ඒ පියෙන් ඒ පිහියම කපන්න බෑ. එතකොට විඤ්ඥාණංචායතනයේ දී පංුවර්ත්න ඒ ඇති වි්ඥාණංචායතන සිතන් ඒ මොහොතේ ඇතිවන ඇත්තුූ යන විඤ්ඥාණංචායතන සිතම ඒන ඇතිවුණු හිතෙෙන්ම ඇතිවන සිත දකිනම කියල එකක් නෙමේ යොතන කියන්නේ. විඤ්ඥානය මේ අරමුණු කරගත්ත පංවර්න ඒ විඤ්ඥානයේ අරමුණ කරගත්ත සිත් ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඒ ඇතිවන හිතනෙමේ. ඇතිවන හිත මේ අරමුණුකරනවනෙමි පින්වර්ට්නී විඤ්ඥාණය අරමුණුකරගෙන් තමයි විඤ්ඥාණංචායතන සිත් ඇතිවෙන්නේ. ඒ මොහොතේ ඇතිව නැතුව යන හිටන් ඒ මොහොතේ ඇතිවන ඇතුව යන සිත අරමුණු කරනවා කියල වරදවා ගන්න. එපා පින්වර්ටන ොහොතේ ඇතිව නැතුව යන සිත අරමුණක් විදිට ඇති කරගන්නේ. එවි්ඥාණයයි ඒසිස් ස්ොභාවේ තමයි අරමුණක් විදිහට ගන්නේ. ඊළඟට අහලතිීන පස්්නේ තමයි පින්වර්ත්නිි අවසරය පින්වත් සාමීින් වහන්සේ මම උසස් අවසරය පින්වස් ස්වාමින් වහන්සේ මම උසස් පෙළ පාසල් අධ්‍යාපනය ලබනා ළමයෙක් සති කීපයකට පෙර ම සින් බොහන්සේගේ විමසූ ගැටලුවක් වූයේ මම විසින් බුදුන්වහන්සේ වැඩසිටි කාලෙහි සිදු වූ අතීත ආනන්තරය පාපකර්ම පිළිබඳුව සිතීමට ගොස් අනුමූදංකේන වචනය සිහිපත් වීම නිසා දැදිලිස බියට පත්ත මාස ගණනාවක් සිටි බවත්ය ඔබහන්සේට පැවසූ ඔබහන්සේ පැවසූ පරදි මම තිවිදරාත්නය සමාව ගත්තෙමි. එම විස්තර හෝ තොළතුරු මතකයට නැගෙනා බොහෝ අවස්ථාවලද මම නැවත් නවතත් තිවිතරත්නය සමාව ගනිමි මම උසස් පෙල අධ්‍යාපන කටයුතු අවසං වූ වහාම ඔබහන්සේ දේශනා කළපාදි බෝධිපාසික ධර්ම වඩමින් බුහෝපින් රැස් කරමින් ගුණගරුක වෛද්‍යවරිය කළෙ සමාජයට සේවේ සලසමින් මෙම බවයේදීම ධර්මාබෝධය ලබාගැනීමට කැමැත්තෙන් පසුවමි අවසරෑ පින්වස්සාමින් වහන්සේ බුදුන් වහන්සේට නමස්කාරකරනා සෑම අවස්ථාවකදීම ඉහත සිද්ධිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ පමුක සියලුම උත්තමයන් වහන්සේලාගෙන් සමාව ගනිමි. එලෙස සෑම විටම සමාව ගැනීමේ යම් වරදක් පවතීද කවුණාවෙන් පහදාදන සේකවා තෙරුවන් සාණය කියලා. සත්පුරුස්ස පිංුවර්ත්නයේ සමාව ගත්තා ඒක එකකින් අවසා හිත පිරි සුදුයි. හැබැ සෑම විටම සමාව ගන්න එපා ඒක? නැවත් නවතත් හෝද හෝද මඩියදාන වගේ අර අකුස අර ඇතිවුණු විධාකාර සිස්වභාවයක් මේ ඇති කර ගන්නවා ඒක එ එකකින් අවසංකරන්න. එක්වරක් සමාව අරගෙන ජීවිත කාලයටම පින්වුවත් ඒක අමතයක් කල දාන්න දැන් ඔබේ චිසිතින් පින්වන්ත දරුවෝ ඒක අමතක් කලදාන්න අලුත් කනම ලැස් කරගන්න එපා ඒක සිද්ත වුණා දැන් සිද්ධ වුණු දේට නිවැරද වුණා දැඟ අවසංකලදාන්නට ඕන. නැවත් නැවද සමාව ගැනීම අවස්ස නැහැ අරක ඉවරයි සමාව ගත්තා පස්නේ අවසන් දැන් ගැටලුව අවසං දැහිතත් රැකගෙන ධර්මය හැසලමින් කටයුතු කරගන්න මොනතරං වටිනවාද පින්වන්ත වෛ්‍යවරයක් වීමේ උතුම් අරමුණ. ජීවක පරපුරේ ජීවකවරයක් වෙනවය කියල කියන්නේ බුහෝපින් කරගන්න පුළොන් වටිනාවුෘතියක්. බහෝධනට දක්්නි රෝගීකන් ලබාදමින් පින්වත්ි බොහෝ පිින්ි දැස් කරගන්න පුළොන් වටිනා ඇවෘතියක් එනිසා ඒ වෙනුවින් ඇපකැපවී විහෙස මහන්ස වී කටයුතු කරන්න. භාවනාදී කටයුතු සිදු කරගන්න. පින්වටනි බෝධි පාස ධර්ම වැටන විට ඔයි අධස්ථාන කර ගත්ත විදිරී භාගෙන් පස්ස කටයුතු කරගන්න අධිස්ාන කර ගත්ත විදියට කටයුතු කරගන්න යම්කිසි සිදුවීමක් උනාම ඔබ සමාවගත්තා දැන් ඒක අවසන්. නැවත් නැවත් සමාව ගැනීමේ තීරුමක් නැහැ ඒක අමතකම කල දාන්න නැවත් නැවත් අවධිකරන්නට එපා ඉතිහාසට මෙකති වෙලා ඒක හිතින් බෙහැරෙන් වෙලා අමතකෙන් වෙලා යන්නට ඉධරින්න. පින්වත්නී ඊළඟට හලතියන පස්්නේ තමයි අපනැෑ පින්වා ස්සාමින් වහන්සේ. මා තාම අධ්‍යාපනය ලබනා කෙනෙක්. මගේ සිතට මාකමැති ආකාරයේ අකුසා සිති වෙලි එනවා. ඒවා පිළිබඳව මනසිං හෝ කායික වාචසිකව හෝ කියාකිරීමට කිසිුදු චේත්නාවක් නෑ. චිත්ත සන්තතිය පවත්තා ගැනීමටවත් කිසි සේත්ම කැමැත්තක් නැහැ. යම්කිසි කර්මයක විපාකවසයෙන් එනවාද කියලාත් හිතෙනවා. එම සිතිවිලි එනවිට බයක්ද දැනේ. මන සිහිය තුළ පිහිතා අකුසල් ආරම්මනය ආ විගසම සනයෙන් තදංගවසයෙන් ප්‍රහානය කනවා. එම සිතිවිලි නැවත නැවත ආවත්. මගේ එකම ඌචීතනාවම සිතිවිල්ල ඒ සැනී යටපත් කිරීමයි. මට තියෙන ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ විට ජවන්සිත්වලට නොයා එම චිත්තවීතය නැවතීම සිදුවෙනවාද. මාගේ අරමුණවන්නේ මනුවකරමයක් ඇති නොවනා ආකාරයට සිතීමයි. මා කරන ඒදේ සනා සාර්ථක පිළියමද්ද කියියා පහදාරින ස්වාමින් වහන්සේ. අකුසල ආරම්මනයක් ආ පමණකීම මනුවකර්මයක් රැස්සෙනවාද. අනි වාර්යම ජවන් යාහිතුයිනේද. පහදා දෙන්න සාමින්න් වහස ඔබහන්සිට තිරුවන් සාණෑ කියලා. පින්වවෙත්නි ඔය කියා පටිපාටයේද ජවන්සිත් ඇතිවෙලා. ඒ ජවන්සිත් ඇති වෙනකොට ඔබේ උත්සාහයට ජවන්සිත ඇතිවෙලා අර ඇතුවුණු අකුසල යන්ටා ජවන්සිත් ඇතිවෙලා. ඒකට ඔබ කරන්න ඕන ඒකට විරුද්ධ කුසල් වඩමින් ඔබනි තත්යක් ඇති නොව විදිට බ ඔබ පුරදු පුහුණ කරගණඩ ඕන වනවයසේ ඉන්නකොට තවනවයසේ ස්වභාාවී නිසාපින්වය ඔහොම වෙන්න පුළුවන් ඕන තරම්. ඉහිත ඊට විරුද්ධ කුසලා අරමෝට නන්වමින්, ඔබේ සද්ධීන්දී විරීන්දිය සතිින්දිය සමාධීන්දය පනන්දිය සත්තා බල විදිිය බල සතිබල සමාධි බල ප්‍රඥා බල කියන එන්ද්‍රිය ධර්ම බලධරමයෝ දියුණු තිියුණු තත්වයට පත්කර ගන්නට කටයුතු කරගන්නට ඕන එන්දිය බලධර් මාදිය දියුණු තියවුණු තත්වයට පත්කර ගනිමින් ඔය ඇත්තුූ සස්සදින් එගොඩ වෙන්නට කටයුතු කරගන්න පින්වත්නී එවැනි දේවා සිට ඇතු නොවන විදිට පුළුදු පුහුණු කරන්න එවැනි සිත් ඇති වන කොටේ වට විපා හම්බභවනවා අතකම කලදාාන එ අතීත සිදවීම් බැහැරම කලදාන හිතට කෙලිස් ධර්ම ඇති වනදීවල් ඔය ඇත්තූ හිත තුළ ඉන්දීය බල ධර්මාදය දියුණු තිියුණු කරගෙන කුසලයෙන් සක්තිමත් නොවවෙතත්වයේ මග හැලයාාවී. සත්පුරුස පිංගුවත්නී ඊළඟට හලතියෙන පස්නය තෙරුවන් සානය ස්වාමීණි කෞුරුත්මාව කොන්කරනවා. ම ධර්මී ඇති අනිත්‍ය පිළිබඳ කියනෙ විටදී මට බනිනවා. මා තනිවෙලා මට යාළුවන්නේ හිටපු හොඳම යාලුවත් අභිධරමේ ඉගැනීමට ම පටන්ගත් නිසා තරහවුනා මා කුමක් කරන්නද දැස්වාමීනි පිහිට වනසේක්වා කවුරුත් මගේ දුක අහන්නේ. ඉතින් මේ අපි අහන්න ඔබේතුක ඔය ඇත්තන්න ගැටලුවත් විබො අපිට ඉදිරි පත් කරන්න. ඔය විදිහට තනිවීම යහපතක් විදිහට දකින්න. හුද කලාව ස්වාර දෙයක් හිතන්නට කැමති ඇත්තන්ට. ඉගෙනගන්න කැමතිී ඇත්තාන්ට දැනිමින් සක්තිමත් එන්න පුළුවන් අයට. ඇසුලට වඩා ඔය හුද කලාවේ ඇත්තන්ට මොනතරංගටනවාද. අනාගතයේ සැසවම් කරන්න පින්වර්නී ආධ්‍යාත්මික දියුණු වෙන්නට බාහිරවත් දියුණු වෙන්නට. ඔබ ආධ්‍යාත්මිකවාහා බාහිරව දියුණ තිියුණුුවන්නට ඔබේ අනාගතයේ සලසොන් කරගන්නට වග බලාගන්න එහෙම සිද්ධ වුණුවක ඔබට වුණු යහපතක් විදිහට සරකන්න පින්වත්න. අවරුත්මාව කොංකර්නවා නෙමේ ඔය ඇත්තන්ට හැමෝම එකතු වෙල්ලා වටිනා තෑක් ගක්දීලා තියෙනවා. ඒ තමයි ඔබට හිතන්න හොඳට ඉගෙනගන්න කාලේ කාදාන්නතු ඔබේ ජීවිතයට ඔබට ඕන විදියට ඔබේ ජීවිතය සම්බන්ධ තීරල තිය අරගෙන හසුරවාගන්න දක්ෂේක් වෙන්න පින්වට මහමොල කවිවේක්වෙන්න අතිදක්ෂේක්වෙන්න ඔබට වටින අවස්ථාවක් ලැබිලා. මේලෝකී පින්වර්ත්නී අපූර් නිර්මාණයන් කරපු අති බහුතරයක්ම හුද කලා තනිවම ඒවාක බවත් තනිවම කල්පනාකරපය බවත් ඔය ඇත්තු මත කහි තබාගන්න පිින්වර්ත්නී මොන තරම් වටිනවා ද ඔයි හුද කලාව පින්වන්ත දරුව කවුරුත් ඔබේ දුකහන්න ඇන මේ සංගධත්නය අහනවන. මොන හැදි අතිබ්බොත් ඉතිරිපත් කරන්න. පින්වත්නී හැම වෙලාවීම හුද කලාව දීව ලෝකයක් බව තේරුම් ගන්න ඒක බ්‍රහ්ම ලෝකයක් කරගන්නත් ඔබට පුළුවන්. ඊළඟට හලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය ස්මන් වහන්සේ කෙනෙකු මියගිය පසු පාන්සකූලයේ මෙම හදදවසේ දානයේදී පින් අනමෝදන් කරන්නේ ඒ ඥාති පීතයාටය මේ යන අයගෙන් ඉතාම සුළු කොටස පාදත්වූප ජීවී පීතයක් වින්න නීනම් බහුතරේ වෙනත් යෝ නිවලි ඉපදෙන් නිසා. අප අනුමෝදං කරන පින අනුමෝදන්වීමට ඔවුන්ට හැකියාවක් නැතිවිය යුතුය. නමුත් පුරාණයේ පටන් මේ පින්කන් නිකවුුණේ කරන එකක් නොවන බවට විශ්වාස ඇතත්. මේ කුමක් හෝ පැටලවිල්ලක් ඇති බවට හැඟි. කවුණාවම් පහදා දෙන්න තෙරුවන්සානය ස්වාමීන් වහන්සේ අතීතඥාතීන් ඕන තරම් සිටී. තමන්ගේ දීර්ගා සාදියට ඒක විශේසේම පින්වුවත්නි බලපාන බව තේරුම් ගන්න ඕන කියන වචනය කියමින්ම ඒයට පිළිතුූ ලබා දෙන්නම්. සත්පුරුස පිංුවත්නී මේගිය ඥාතිපේතයින් විදිහට ගත්තොත් ඔය ඇත්තන්ට ඉන්න ප්‍රමාණේ එක්කනෙ දෙන්නෙක් දහයක් සීයක් දහසක් දස දහසක් හිතන්න පබෑ. ඉතළ අව සංකරන්න බැපමානේ. ඒකට හේතුව ඔය ඇත්තන්ට දැන්මේ අවුදු විස්සති හතලිය පනනා ඇට හැත්තෑ පුංචි අවුදුකාානකට ම අම්මීතාත්තී නැන්දී මාමී අයියේ අක්කේ කළ කතාකාන පුළුවන් ඥයදෑබැඳී කීපයක් ඇති වෙලා ඕමිය ගිහිල්ල ඔවුන්ගෙන් කවුරුහරි කනෙ පාදාත්වූපජීවී වුණුත්. ඔහු ඉතරෑපින් අනුමෝදන් වෙන්නෙ වගේ අදහස ගත්තො ො ඇත්තන්ට කලින් බවේ මවුපියම්ඹ සැමිදූ දරුවෝ ඊටකලින් ඊටකලින් ඊටකලින්, ඊට කලින් බවල ආත්න භාව පහදාය පන්ලක් සාධී විදිර ගොඩක් දීර්ක සසට ගි අවසරය පින්වත් සාමීන් වහන්සේ කර්මයෙන් සියල්ල සිදු නොවන බව අපගේ භාග්‍යවතුන් වහන්ස දේශනා කලානේ මේ විස්තර සහිතය පහදාදිය හැකිද සිරු සැපදුක්කලට කර්මයෙන් මූලික වෙනවා කිව්වත් ඒ වැරදිද භාගිමතුන් වහන්සේ ඒ දේශනා කළදී යම්තාක් විස්තර සහිතව අපකිරේ අනුකම්පාවෙන් පහදා දෙන්න ඒ වගේම ස්වාමින් වහන්සේ පංචුපාදා නස්කන්දී සංකාර සහ පටිච සමුපාදී සංකාරයනුල් එකම දෙයක්ත යන්නාත් පංචුපාදා නස්කාන්දී රූපස්කන්දයට වාරයෙන්ම පටවි්‍යආපෝතීජවායු ඇතුළත් යන්නත් පහදා දෙන්න. දෙවියන්ට බ්‍රහ්මයිීන්ට සතරමහා භූතරූප නැතැයි කියා රූපස්කන්දයට ඒවගන්න බැහැයි වැනි අදහසක් යම් ධර්මදීශනා තුළ දකින්නට ලැබුණ. මේවා අද සමාජයේ වාර්දවා ගැනීමක් තිබෙන බව අන්තර්ජාලී ඇති සහර ධර්ම දේශනාවලින් පෙනී එම නිසා බොහෝ දෙනකුට වැදගත්වීයේ සිතමි. දේශකයන් වහන්සේ නමක්ගේ වරදකීමට නොව නිවැරි බුද්ධ වචනය සියලු දෙනාට තේරුන් ගැනීමේ අදහසන් ඔබහන්සේගෙන් අසමි අපකිරේ මහත් කවනාවෙන් පහදා දෙන්න ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්ගවස පතමි කියලා. සත්පුරුස පිංවර්න එතනදී ඔය පුුණ්‍යවාන්තු යහප ප්‍රස්නාතර සේලු සැපදුක් වලට කර්මය මූලික වෙනවා කිව්වත් භාගිවතුන් වහන්සේ ඒ දේශනා කළ දේ යම්තාක් විස්තර සහිතව අපකිරී පහතා දෙන්න කෙලා කිව්වහම. පිින්වදි කර්මය සයාලසිදු නොවන බව අපගේ භාගිවතුන් අර දේශනා කලානේ ඔේ ඇත්ත. භාගිවතුන් වහන්සේ සියල්ලම සිද්ධ වෙන්නේ කරමයෙන් නෙමයි කියල දේශනා කළ හැබැයි විධ හේතුවන්ගේ මේව හැටවෙන්නේ. මේවා නාමතරම නාමරප දර්ම නාමරූප ධර්මයෝ නානාප්පකාර හේතුවන්ගෙන් ඇති වෙනවා. උදාහනක රූපගත්තොත් රූපය කර්මයේ සිත උනුසු මාහාරකෙන හේතුවන්ගෙන් හටගන්නේ. ආර හේතුව ඕනමයි උනුසුම කෙන හේතුව ඕනමයි. සිතකෙන ඔ හේතුව ඕනමයි කර්මීකෙන් හේතුව ඕනමයි. ඒවාගේ වීදනා සංඥා සංකාරය ඇ විඤ්ඥානයොත් පිින්වර්ණය කරමාදී බොහෝ හේතුන්ගින් ඇතිවෙන්නේ. මේවා එකිනෙක පත්්‍ය ධර්මවලින් ඇතිවෙන්නේ සිතක් ඇතිවෙන්නනා රූපය ඕනම් වෙන වස්තු රූපය. හදවස්තු රූපේ වගේ තැන් චක්කූ ප්‍රසාද වස්තූ වගේ තැන් සෝත ප්‍රසාද වස්තුූ ගහන ප්‍රසාද වස්තූ වගේ තැන් විඤ්ඥානයේ ඇතිවෙන්න ඕනවන ස්ථානත් වෙනවා. පිින්වර්ත්න සසිලු සැපදුක්වලට කර්මය මූලික වෙනවා කිව්වත් ඒ වැදිද කියල ඇහුවත් පින්වර්ත්නී කර්මජ හීතුවෙන් සියලු ලෞකික සම්පත් වගේීම සියලු ලෞ අයහපත් පැත්තත් ලබා දෙනවා. ඒවාගේ කරමේ බවට පත්වෙන චීත්නා විතරක් නෙමේ. කර්මයේ බවට පින්වනි තවත් ධර්මතායක ධර්මතා විසි දෙකක් හු ලැබෙනවා. තිබ නාපකාර හේතු තියෙනවා ඒ හේතු අතර කර්මය තරන් සත්වයන්ට බලපාන හේතුවක් තවත් නැති තරන්. කරමේන්සිියල්ල සිද්ධ වෙන්නේ නෑ හැබැයි කර්මයෙන් වන කාරණා අනේ හේතුවලින්කේන කාරණාවට වඩා බලවත් බව තේරුම්ගන්නට ඕනේ. එවගේ ඔයත්තු හපු ඒ පස්ස මීලඟ එක තමයි. ඒ වගේම ස්වාමින්හාස පංචපාදා අනස්කන්දයේ සංකාරසා පටිචච සමපාදී සංකාරයනු. එකම දෙයක්ද යන්නත් කියල හද්දි නෑපිංවති දෙක දෙක. පංචුපාදා නස්කන්දයේ සංකාරාස්කන්දයේ කියනකොට එතනයෙන්නේ පංචුපාදා නස්කන්දයනෙ? එල්සා විඤ්ඥානයේ යෙදෙන චෛතසික පනස් දෙකෙන් චෛසික පණහක්කෙන්නේ. චීතනාවත් ඉතිරි චෛසික හත්ලිස් නවයත්කයෙන් චෛයිසික පන හතමයි පංචුපාදා නස්කන්දී සංකාරාස්කන්දයට එන්නේ පංචුපාදා නස්කන්ද කතාව හින්දා. පටිච සමපාදයේ සංකාර ගත්තාහම එතනන අවිද්‍යාව නිසාරැස් කර ගන්න සියරම පුඤ්ඥාබි සංකාර පුඥ්්‍යාබි සංකාර ආනං ජාබි සංකාරයෝ, පඤ්ඥාබි සංකාර පුං්ඥාබි සංකාර ආනෙන් ජාබි සංකාරියයෝ තමයි පින්ංගුවර්ත්නි පටි්ච සමුපාරීරි සංකාරකන වචනේදී එන්නේ. පංචූපාදා නස්කන්දයේ රූපස්කන්දයට අනිවාරයම. පටව්‍යාපූතීචූ වායූ ඇතුළක් දෙයන්නත් පහදා දෙන්න. දෙවියන්ට බ්‍රහ්මයින්ද සතරමහා භූතරූප නැතයි කියයා රූපස්කන්දයට ඒවා ගන්නට බැහැවැනි අදහසක් යම් ධර්ම දේශනාතුව දකින්නට ලැබුණ කියලා. පිින්වුවත්නී පංචුපාදා නස්කන්දයේ රූපස්කන්දයට අනි වාරයම පටව්‍යාපූතීචූ වායෝකෙන් සතරමහා භූතධර්ම ඇතුළත්මයි. මොකද සතරහා භූතධර්ම නැතුව පින්වද රූපයක් නැහැතන. රප නං එතන අනි වාර්යම සතරමා භූතධර්ම තියෙන්න ඕන. රූපයක් නැති කතාවක් කවුරු හරි ගන්නවා නං ඒ ඇත්තන්ට පින්ගුවත්න ඒ හම්බ වෙන්න රූපී භූමිවලදි විතරයි. අරූපාාවචර භූමි හතරේ දී විතරයි ඒ ඇත්තන්ට රූපයක් නැතුව ගන්න වෙන්නේ අනෙත් හැම තැනකදීම රූපය ගන්න වෙනවා පටව්‍යාපූතීච වායෝ කියන මහාභූත රූප හතර පින්ංගුවත්ති අනි වාරයම තියනොයි භූතරූප වලින් තමයි උපාදාය රූප හටගන්න. ක ත්‍රමා භූතරූප වලින් හටගන්නේ උපාදායරූපයෝ. සත්‍රමාභූත සහ එනිසා හටගන්න උපාදායරූප. කියන රූප විසි අට පින්ංවර්ත්නි රූපස්කන්දී වෙනවා. දෙවියන්ට බ්‍රහක්්මයින්ට සතරමහා භත රූප නෑ කෙල කවරු හරිකි එනවාන එක සම්පූර්ය බොරු කතාව හේතුව තමයි. සතරමහා භූත රූපයෝ මෙහෙම පියවී හැට පේන මට්ටමේ එවන්නේ රූප කලාපයක් වඋනත් එහම පියවිය හැටපේන රූප කලාප ගොඩක් තමයි පින්වර්ත්න අපිට කලාප කලාප විදියට එකතුනා මිශ්‍රවාර්ණයක් අපේ හැට පේනවා. ඒ විදිහට තියෙන්නේ දෙවියන්ගේ ඒ රූප ස්වභාවයක් ඕලාරිකනෑ බොහොම සියුන් ස්වභාවයන් තියෙන්නේ පියවිය හැටපීන්නේෙ නැහැ අනමුත් පින්වුවත්නිි ඔවුන්ටත් පටව්‍යාපෝතිී චුවායුක සතරමහභූත රූප අනි වාර්ියම තින දෙවියන්ට බ්‍රහ්මයිීන්ට අරූපාවචර බ්‍රහ්මයින්ට ඇරෙන්න්න. මේ විදිහට ඒ කවුනු තීරුම්ගන්නට ඕනෑ. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසර සාමීනී සාංගීක දාානයක් මහායානික බිස්සූන් වහන්සේලා කෙරෙහි පූජා කළ හැකිද තෙරුවන් සාණය කියලා සත්පුරුස්ස පිින්වුවත්නී සාංගීක ධානයක් මහායානිික බිස්සූන් වහන්සේලාට පූජා කරන්න බෑ ඒකට හේතුව තමයි ඔවුන් බිස්සූන් වහන්සේලා නොව නිසා ඔවුන් ලඟ ඥත්ති චතුෘත්තකම්ම විනේ කරමයෙන් අකණ්ඩෝ පැවතේනෑ අපින්ුවත් ඒ පිින්බර ආර් මහා සංගරත්නය නැහැ. හරියට අරි බිස්වුනී ශාසනයේ වගේ. හිතන්නකු බිස්වුනේ ශාසනය අද ලෝකින් අතුරු දහන් වෙලාගිහිල්ලා. එක බිස්වනයක්ත් නෑ ලෝකෙ හොයාගන්න. ඒවගේ මහයාන බිස්සු වහන්සේ ලාතරත් බිස්සුව කියන නම භාවිතා කලාට බිස්සූ නැහ ඒ අකන්්ඩාර් පැවතේ නෑ. ඒ නති චැතුත්්‍රකාම විනේ කරමය ඔස්සේ පැවැතෙන අකණ්ඩ බිස්සූ පරපුරක් පින්ංගුවත්න නැහැ. එනිසාසාංග එකධානයක් මහායානෙක බිස්සූන් වහන්සේලා කිරහි පූ ජා කරන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට අහරතියන පස්්නේ තමයි අවසරෑ පින්වත් සාමින් වහස කවුණාවෙන් පහදා දෙන්න. සිත පාලනය කරගන්නේ කොහමද. ද පුතුුණනුවන් වහන්සේට චතුරාට සත්‍ය ධර්මය අවබෝධ වීවා තිරුවන් සාණය කියලා. පිංවත්නිි සිත පාලනය කරදන්නේ කොහොමද කියෙලා ඇහුවාම ඔය ඇතු භාවනා කරන්න ඒ වෙනුවෙන්. භාවනා කරාදේ කාරමුණක් කොස්සේ සිත පිහිටුවාගෙන ඒ අරමුණටම සිතහසුරෝමින් අන්වමින් පිංුවර්ත්නි ඔය ඇත්තන්ගේ පංච ඉන්ද්‍රය ධර්මයෝ. සද්ධීන්දී විරීන්දිය සතිින්දිය සමාධීන්දිය පනීන්දිය කියන ඉන්දිය ධර්ම පහත්. සතාබල විිය බල සති බල සමාධි බල ප්‍රඥා බල කියන බල ධර්ම පහත්. සතුර සතිිපට්ඨානය සතර ීද්ධිපාදය සතුර සම්යයක්පදාං වීදය කියන ඔය ධර්මතාත්. ඒවාගේ බුච්චංග ධර්ම හතාත් ආර්ස්ථායක මාර්ගාංගයුත් පිින්ුවත්ති හොඳට වඩමින් ඇදියුණු වන විදිහට කටයුතු කරගන්න එතකොට අපූරුවට ඔබට ඔබේ හිත පාලනය කරගන්න පුළන් ඔබට අවස්සදේම හිතෙන්න අවස්්‍යදේම කරන්න අවස්්‍ය විදිහටම කටයුතු කරගන්න අරමුණුවසේ භාගාතය හිතයන්න ලතුව කටයුතු කරගන්නට පුළුවන්කම ලැබීවී. පින්වත්නී ඊළඟට හලතියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්්‍යයානුමිට සාමින් වහන්සේ කවුණාවෙන් පැහැදිලිකය දෙනු මැනවී බදුදහමතුළ අපට ඉගැන්වෙන්නේ පුතිවිය තුළට ජීවය ආභස්සර බ්‍රක්්මලෝකේ තුළින් පැමිණි කොට්ටාසයකින් හටගත් බවයි එසේ වන විට වඳුරාගේ මිනිසා පයනාමේඌූ බව කියවන ඩාවින්ගේ පයනාවාදේ බොරු වක්නේ දස්වාමින් වහන්සේ එසේම අප බුදුදහමේ කියවෙන්නේ කලකට මිනිස්ලොව ආයුස කල්පගන්නක් ඇති බවත් මිනිස්සුන් ගුණදහමින් පිරිහෙනවා සමගම ක්‍රමයෙන් සියදහස් ගණංවලට ආයුස පිරිහි. පසූ වරස දහයට ආයස පිරහුණු තැන. එකනෙකා කොටාගෙන විනාසයක් වී ඉම්පසු යුතුරුවන මිනිසුන් නැවත ගුණ දහම්පුරනවා සමඟ. ආවෙස දහයේ සිට අසංක්‍ය දක්වා ආවිස වාර්ධනය වන බවයි. එසේ බලන කල ලෝකයේ ආර්ස පිරිහෙන කාල වගේම ආර්ස වාර්ධනය වන කාල්ද තිබේ.වාර්තමානයේ අප ජීවත් වනයේ ආර්ස පිරිහෙන යුගකය. නමුත් ස්මින්න් වහන්ස එස්සේ බාලන කල් ලෝකයේ ගල් යුගයේවැනි නොදියුණු යුගත් ලෝකයේ තිබන්නට විදික් නෑ නේද. ස්මින්න් වහන්ස මක්නි සාදයක්ත්? එසේ ඇත අතීතේති යනවිත ආවස දියුණු මිනිසුම් බුදුදහමේ විදිහට ලොවසිටිය යුතුයි නේද නමුස්වා මින්වහන්ස වර්තමානයේදී ගල්යුගයේ නොදියුණු මානවයන්ගේ විවිධ පුරා විද්‍යා සාධක මගින් ඒ කවුුණු පෙන්වාදී තිබෙන බැවින් මෙම කවුණුවල නොගැලපීම අපට කවුනාවෙන් කවුුණු සහිතව පැහැදිලික දෙනු මැනවි කියලා සත්පුරස පංවර්න එතැදදි පිතුරු ලබාදේති ඔ ඇත්තන් මුලම කියන්නෙ වෙන්නේ ඩවිම් බොරු කාරයේ කියලා. පිංවත්න අපි හාමුු ඩාවින්ගෙන් මෙහෙම පස්නයක්. එතකොට මේ පතිවී කවදය දවසට විනාසය එපැ සදාකාලිටම තියෙන බෑන මේ පුතිවේ විනාස වෙලා නැවතත් පෘතිවී හැදෙන් එපාය එ නැවතත් පතුවී හැදෙද්දි වානරයා මනන්න එතකොට ඩාවින්ද කියලාි ඩාවින්ග හම. ඒ හන්න වෙන්න. මේ පුති වී ස්ථීරසානය මේ ඔොහුන් පවත්න වගේ මේ අලුතුූලියල විනාශලා යනවා. විනාශවෙලාග නැවත හැදෙනවා. ඒ හැදනකොට මේ හිටිය සත්වයින් අතර නරකට වැත්නකට ඇත එබිටක්වලවල්ල හරි වැට. ඇත්ූරී ගමන සූත්‍ර දේශනාවහම තියෙනවා වගේ සූරියන් හතපපාල් අලු තූරු වෙලා ගිහිල්ල පිංවුවර්ත්නී ඉහනටීහට සත්‍යයෝගීල වහප්පලේ දක්වා සත්‍යයෝ නතර වෙලා නැත්තන් සුභකින්න්නේ දක්වා නැතන් ආභස්සරය දක්වා ඒ ගින්නේ වාතීන් ජලීම් විනාසන විදිහන වයේ භූමිතුන තීරණය වෙන්නේ. ඒ විදිහට වෙලා නැවත හපව මේවා හැදින යන කාල ගත්තහම එතකොටට සමහරුම් ඇතපිට ඒ ආනන් තර පාපකර්මාද අකුසල් කර ගත්ත උදවිය නියති මිත්‍යාදුෂස්ටික ඇතේ පිට තියන පංවත්නීවැනි නරකයක හරි වැටල දුක්ක දෙෙමින් ඉන්න විඩී ඔහම ක ලොකු සිදධියක් සිද්ධ වෙනවාන. හබ පුතිවී විනාශෙලා නැවත පුති වී හැදේතු ඒ කියනවානරය මවන්ට ඇත දා වින්නේයට කියන විදිහට. පින්වවෙනී චාස්ථාාවන්ගේ ඒනියය ඒ නයාමේ බොරුවක්. හැබැයි? ඒ මෙහෙම තේරුන්ගන්න ඕන. දෙන් අතීතයේ ඩයිනෝසිදෙස්ල වගේ ඇත්කඳ ලිහිනියෝ අපේ ජාතක පපුත්තහන්සගෙන්න්න යකුරවි කුරල්ල වගේ ඇතෙපිට අතීති විධ නානාපකා සත්තුවෙන්න්ද තියෙනවා. එවැනි සත්වයින් හිටිය කාලසීමමාවල මනුස්යෙම ජීවර්තනකොට ඒ මනුස්්‍ය කොහම ඉන්න ඇද පස්සේ තිික ටික පින්වර්ට්නි ඒ මනුස්සයන්ගේ ස්වභාවයන් වෙනස්සෙද්ද. මේ මනුස්සයේන්ග ස්වභාවේ කාලයෙන් කාලට වෙනස්ව වෙනවා. ි ආයස වැටිවෙනවා ආයස නැවත අඩු වෙනවා නැවත වැඩිවෙනවා ඉතින්දියම් ලෝක විනාසයන් වෙනවා නැවත උල්කාාපාතාදිය ඇැමවින්න එක විනාසනා තාක්ෂණයේ දියුණු වෙන දියුණු තාක්ෂනය අවිතු්‍ය විදියට පාවිචි කරන එතකොටොම්. බොහම දුරුවල වෙනවා නැවතත් හැරෙනවා නවතත් පවිිනාසෙනවා මේ පුතුබියග හිතාගන්න බැතරම් මනුස්සයෝ මහහා විශාල ප්‍රමාණයක් ඉන්න කාලයනවා හපවයි. ඉතාම අවම ප්‍රමාණයකට හැත්න කාලේ වෙන ඔය වගේ. එක්ෙක් යුගවල එක් එක් ආකාරයට මහ විශාල සීධ තියෙන මිනිස්සුන් ඉන්න පුළුවන්. පුංචිම පුංචි පින්වට තුත්තිල ගහේ නගන්න පුළුවන් වගේ සීධ තියන ඉන්න පුළුවන්. මීට වඩා තාක්සනය ගොඩාද්‍යිය වුණ යුග තියෙන්න්න පුළුවන් ඒකම විනාසයට බලපාන කාේ. නාවෙන්නක් පුළුවන්, ඔය වගේ මොහ විසාලි හීතුබල කතාන්ද දෙයක් සිත වෙනවා. ඒවාගේ තියෙනකොට චාස්ධාවන්ගේ පයනාවාදී වානදයා ළඟට ගියෝතින් ඒවානදයාගේ මට්ටමට පැත්වුණු විදිහත්. එතකොට මේ පුතු විනාසාදී තැන්වල්ඩි වානරයාගේ පහලවීම කොහොමද කියන එකත් ඒවාගේ ඇමිවා හිස්ස පවතිද්දිමේසියාල් අලු දූරිවෙලා විනාසලා මේ පුතුවි හිස්ස පවතින කාලවෙනකොට, චාස්ධාවන්ද වානදයා මැවව කියලත් අපි තහන්න වෙනවා. ළඟට හලතියන පස්සනේ තමයි පිින්වත් කලයානිමිත්ත ස්වාමින් වහන්සේ. බුදුදහමේ සඳහන් වන ආකාරයට ආත්මයක් කියාද දෙයක් නොමැති. එසේ නම් ස්වාමින් වහන්සේ අපගේ පෙර ආත්මය පසු ආත්මය කියා දෙයක් නැද්ද පන්සේ පනස් ජාතකයේ යනු බෝධිසත්වයන් වහන්සේගේ විධ ආත්නභාවයයක් නොවේද මේ ආත්මයක් නැතයන ප්‍රකාසේ සර්ලය පැහැදිලිකරදෙන මැනවි කියලා ය බුදුධාමය සඳහන් වන ආකාරයට ආත්මයක් කියල දෙයක් නෑ ඕූ ආත්මයක් කියල දෙයක් නැහැ. ආත්මී වෙනුවට මෙතන තියෙන්නේ හීතුූන්ගින් හටගන්න හටගස් සැනකින් නැතිව යන අනිීතය දුක් අනාත්මූ නාමුරූපධර්ම වැට පිළිවෙලක්. එසේනම් සාමීන් වහන්ස අපගේ පෙරාත්මය පසුව ආත්මය කියා දෙයක් නැද්ද. ඕහ පින්වර්ත්නි මෙතන පෙරාත්මය පසවා ආත්මය විඩරි ඉස්කන්ඩ ධාතු ආයත්නී ඉන්ද්‍රියන්ගේ කියාකාරී කතාන්දරයක් තියෙන්නේ. පන්සේ පනස් ජාතකයේ අනු බෝධි සත්වයන් වහන්සේගේ විවිධ ආත්ම භාවයන් නොවේද. පින්වත්නී පන්සේ පනස් ජාතකබොත් වහන්සේ කියන්නේ භාගිවතුන් වහන්සේගේ විධාත්ම භාවයන් තමයි. හැබැයියේ ආත්ම භාව කියයන වචනය පාවිතා කළ තියෙන්නේ සම්මුතියෙන් ඒ කතා විවහාරයසාහ දැනගැනීමේ පහසු වෙනුවෙන්. ඒ අතීත අතීත භවලත් භාගවතුන් වහන්සේගේ ඒ නාමරූප ධර්මයූ නාමරූප ධර්මමයි. ඒවා හේතුවන්ගෙන් ඇතු නැතුූගේ ස්තීරසාර ආත්මය සත්්‍යයේ පුද්ගලේක් මම විදියට තමාවසේ ගන්න පුළුවන් නොවෙනස්ස පවතින ස්තීධවතියන ආත්මයේ මේ කයකළ පෙන්වන්න පුළුවන් එහෙම කානාවක්නෙ මේ පිින්. සම්මුතිය තුළේ විවාහාරයක් පමණයි භාවිතා කරන කතාවක් පමණයි ආත්ම කියලා නමුත් ඒක සම්මුති කතාවක් විතරයි එතන පරමාර්තී ගත්තහම ඒම ස්තීරසාාරෝ නොවෙන අස්ස පවතින ස්ථීධ ආත්තුමං විදියට ගන්න පුළුවන් ධර්මතාවයක් නැති බව තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට ආලතියන ප්‍රස්්නේ තමයි අවසරය ස්මන් වහන්සේ සිත් අසූ නවයා. විස්තරාත්මකොයි එකසේ විස්ස එකනෝත් උපත්්‍යයක් ලබාදී හැක්කීසිත් දහනවයකට පමණි. උපපත්වය ලබාදී හැකිසිත් දහනාවේ ජනක කරමය උපපීලය කර්මි උපගාතය කරමි උපත්තම්භය කර්මයට බලපාන ආකාරය කෙසේද. යන්න අභිධාරමයට අනුව පැහැදිලිකර්දෙන් ලෙස් ඉතාමත් කළුුණාවං ඉල්ලා සිටිමි තෙරුවන්සානෑ පින්වස් සාමින්න් වහස කියලා. සත්පුරු්‍ය පින්වර්ටනී. ජන කර්මයකැන උපත් ලබාජන කරමේ. උපේක්කාසාගත අහේතුක අකුසලවිපාග සන්තයන හිතත් අහේතුක උපේක්කාසාහගත කුසලවිපාග සන්තයන හිද දෙෙක්ක හිතාත් ඔය සිද් දෙෙකම දුගති අහිතුක සුගති අහේතුක උපාති ලබාදන සිද්දෙක. අටමා කුසාර් සිත් අට ඕකට පුළුවන් විහේතුක තිහේතුක පතිසන්දය ලබා දෙන්න. එතන දහයයි රෝපාවච්චර පහා ඒට ලුව ්‍රහ්මලෝකුළ උපත්ති ලබාද අනරූපාවචර හතර. ඒකට පුළුවන් අරූපාාවචර බැහ්මලෝකළ උපාත්ති ලබා දෙන උතනතිය නිද හනවයයි. පිමුවත්නී ඒ දහ නවේ ජනගකරමය විදිට ඇහුවත් ජනක කරමය කියන්නේ ප්‍රතිසන්ධී පවෘති කාල දෙකේ දී විපාක සිත්තා රූප උපදවන කුසලා කුසල කර්මවලට නමක්. ප්‍රතිසන්ධියත්. පරෘත්ති ලයක්ත් ඒ කැන ප්‍රතිසන්දය බද්දිීත් උපත්තිය ලැබෙද්දීත් උපාතියෙන් පස්සෙත් මේ පවතිින්්දීත්. පිින්වත්නී දෙකේ විපාක සිත්හ රූප උපදවන ඔය කුසල අකුසල කරමවලට ජනක කරම කියලා කියනවා. හැමරූපයක්ම කරමයෙන් විතරක් නෙමේ හටගන්නේ හැබැයි කරමයෙන් හටගන්න රූප තියනවා. ඉටබස්සේ උපපීලය කරම අර පින්ංවුවත්නී උපන් කරම වලට පීඩාපත් කරවනවා. එට වෙනත්කාරමයකින් හටගත්ත සත්වයෙක්ට ලෙඩුරෝග හැදවල බොහෝකාදර පීඩා ඇතික නින්දා අපහසාධය ඇතිකරවමින් උපපීලය කරම බවට පත්වෙනවා. උපත්තම්භ කරමේ. පින්වත්නි අර උපත් ලබාදුන්න කර්මයෙන් උපන් සත්වයාට අනතුරු ඇති වෙන දෙන්න ඇත්තුවයකින් වලක්වා ගැනීමම් විදිහට ආරස්සා කරනවා. උපගාතය කරම. වෙනක් කර්මයකින් උපස් සත්්‍රේෙක්ට ඒ ජාතිය හැති ජීවත්තන්න තරංකාලයක් ජීවත්යන්න දින්න ඇතුවර අතර මඟදි ගහත නේක නසල දානවා. ඒ විදිහට පිින්වර්ත්නි ඒ කවුණු තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට හලතියෙන ප්‍රස්නේ අවසර ඇතිපූජනීය වන්දනීය පින්වත් කල්්‍යානමිත්ත නායක ස්වාමින් වහන්සේ මට ගැටලුවක් මතු වනා. මේ ළඟද දෙකපු සිද්ධියක් මුල් කරගෙන. එක්තරා අයෙක් හදිසි අනතුරකට ලක්වෙලා මොලේ මියගිහින්. ඒ තැනැත්තාගේ සරීර අවේව පවුලේ ඥාතීන්විසි වෙනත් අයකුට වෛද උපදෙස්මට දන්දීලා තියෙනවා. නමුත් ඒ තැනැත්තාගේ මොලේ මියගියාට හේදවස්තුව කියාකාරී නිසා. ඌහ මියගීන් නැති නිසා පවුලී අයට පෞසිදු වෙනවා නේද ඒ සම්බන්ධයෙන් කාවනෙක පහදා දෙෙන සේක්වා. සස්සාධසා එරුවන්සා නෑ පිවත් ණයකු සාමීන් වහන්සේට කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරස්ස පින්වත්නේ. හදිසි අන්තුරකර ලක්වෙලා මොලේ මිය ගිහින් ඉන්න කෙනෙක් ගෙවුුණත් තාම ජීවේ තියෙනවා. එ ජීවේ තියද ඒකනා තාව මිය ගිහිල නෑේ මොහොතට මොලේ මිය ගියාට සමහාට ඒක ප්‍රකූතිය තත්යට හැල්ල පසුකාලී නව හොඳට කියාකාරය කෙනෙක් බවට පත්වෙන්න්න වඋනක් පුළුව. මුණ අවස්ථා තියන සමට අවුදු හතදක්කිතද ගිහිල්ල හොඳට පනාප අවස්ථා තියනවා. ඒ විදිහට පින්ුවර්ත්නි මෙතනදී ඒ අත්තන්ට පානෝභවේ පාන සංජී වදක චිත්තම උපක්කමෝ තියන ජීවිත නාසෝ අංගාපංච වදස්ස මේ නංගපා සම්පූණ උනොත් තම පානගාත කර්මයක් වෙන්නේ පානෝභවී පනැති සතෙක්කීම පාන සංජී පනඇති සතෙක්කේ දැනීම වදකචිත්ත මානචේත්නාව මෙතින්දීයට මානචේතනාවක් නෙමේ තියන දන්දීමේ චේත්නාවක් තියෙන්න්නේ. මානචේත්නාවක් නෙමේ දන්දීමේ චේත්නාවක් ඔවුන්ට ඇතිවෙන්නේ. උපක්කමේ සඳ උපක්්‍රමයේ කිරීම තේෙන් ජීවිතනාසුව අංගා පංච වදස්වයින් ජීවිතයෙන් ඇසීම මේ අංග සම්පූණවෙන් වූුණොත්. ඇ පිංුවත්න ඒතන්දි ප්‍රාණගාතයක් වෙනවා ඔන්නඔ යංග සම්පූර්ණ වීම නොවවම මතේ පවුලියයායට ප්‍රාණගාතයයක් ද කුසල ඇත්තකයෙන කාරණාව තීරණය වෙනවා. ඊළඟට හලතියෙන පස්්නේ තමයි අවසරය ගෞර වනිය ස්වාමීින් වහන්සේ. මෛත්‍රයේ භාවනා වඩනාවිට මා නිරෝගීවෙන්මා මාමෙන්ම සලු සතයුද නිරූගීවයත්වා යන්වෙන් අනෙකුත් පාටද තමා සාසකොටගෙන මෙත්වඩනවා. නමුත් අපගේකයි නිතර්ම රෝගවලට ලක් වෙනවා. මෙනිසා තමා නිරෝගී නොවී මාමෙන්ම අං අයිද නිරෝගී විත්වායන්ුවෙන් ප්‍රකාශ කළ හැකිද. සාමිින් වහන්සේ මාමෙන්ම යානිුවෙන් ප්‍රකාශ නොකර සිරු සත්‍රයෝ නිරෝගී වේ‍යත්තාායන්ුවෙන් පැවසීම නිවරේද්ද. සාමිින් වහන්සේ එසේම මා ධර්ම දේශනාවකින් අසාතිබෙනවා මෛත්‍යී භාවනාව පාඨ කීපයක් එකවර නොවඩා. ඉක්පාටයක් ටික කලා පුහුණු කළ යුතු බව. මෛතී භාවනාවට ඉක්පාටයක් පමණක් සෑහීද සාමීන් වහන්සේ. එමෙන්ම මාවිසින් මා වෛර නැත්තේ ක්විම්වා. තරහා ඇත්තේ ක්විම්වා කූද නැත්තේ ක්විම්වා. යනිුවින් මිත් වඩා මාමින්ම යනුවෙන් එහෙම ප්‍රකාශකද. සියලු සත්වයින්ට මිත් වඩමි ය නිවරෙද්ද. එලෙස මෛතී භාවනාව ඉක්පාටයක් පමණක් ගෙන. වැඩී හැකිද ස්වාමින් වහන්සේ මාකිරී අනුකම්පාවෙන් මේ පැහැදිලි කරදිය හැකිද ඔබහන්සේට මේ පින්වත් ස්වාමින්න් වහන්සේ නිදුක් නිරෝගී සම්පාත්තියම ලැබීවා දීර්කාව ලැබීවා කියලා. කවුණාවන්ත ගුණබර පින්වර්ත්නේ. මෛතයේ භාවනාවටන පින්වතුන් පූර්වකෘතයන් සම්පූර්ණ කරලා හිසේ පටන් දෙපතුූදක්කා ශරීරයේ සිතය මබමින්. සිතින් බ සිතින් බලමින්. පිින්වදි හිත තරගෙන ඒ තමාගේ දුව දිහා බලමින් සිතින් මෙන්න මේ විදිට මම වෛද නැත්තෙක්කෙෙන්වා මම වෛද නැත්තෙක්ක එෙන්වා මම වෛද නැත්තෙක් පෙම්වා කියලා හිතමින් තමාන්ගේ හිතින් ඒ වෛරයකෙන දුරුගුණේ නෑ කියල වැටහෙනකම්මනිහ කරන්න ඩ ඕන. ඒ මෙනෙහි කරලා පින්වදි කටයුතු කරදි වැටහෙනවා අයම් වෙලාවක වෛරේ නැහැ කියලා. එතකට මම වෛර නැත්තයෙක් කෙම මම වෛර නැත්තෙක්වෙම ම වෛද නැත්තෙක් කෙමි කියලා අර මෛත්‍රීගුණේ තමාගේ හිතේ තඳීම පිහිටි බව තමාන්ට වැටහිෙනකම්ම නහහි කරන්න ඕන. සිතේ වෛදයේ නැහැකි ලපින්ගුවති වැටිහින්න ගන්න එතකොට මෛත්‍රයේ වැඩිලා. ඉන්දිය බල්ධර්මාදී විදියට වර්ධනය කළගන්න දෙපාය මම තරහ නැත්තෙක් එෙම මම තරහ නැත්තයෙක් විම්මහා කියන එකත් ඒ විදියට ගන්න ඕනේ. ම දුක්පීඩා ැත්තෙක්කෙන් ම ම දුක් පීඩා නැත්තෙක්වෙමි මම සෝපත්තෙන්ම්ම මම සෝපත්තෙම ආදී විදිහයට ගන්න ඕන. ඒ විදිහට තමන්ට ම යිත්තේ කරන්නඕනේ පලවැනි පියවර ඉම්පස දෙවැනි පියවර මාමෙන්ම මාගේ හිතවදාද වෛර නැත්තෙක්කේ වා වෛට නැත්තයෙක්කේ වා ෛට නැත්තයෙක්කේවා විදියට අර කලින් වගේම කටයුතු කරන්න ඕන? පින්වති ඒක තහ රෝණහාම මාමිම මාගේ හිතවතා තරා නැත්තිෙක්වෙන්මා තරා නැත්තෙක් වේවා තරා නැත්තයක්කව ආදී විදිට ඒ විදිහටඉ එකින් ම සිත් ඇති වන විදිහට වඩලා ඔය ඇත්තංගේ චිත්‍ර සන්තතියතුද. මෛත්තී කියන බලසම්පන්න කුසල චීත්නා විතා තදීම පිහිටන ආකාරයට පුරුදු පුහුණු කරගන්නට කටයුතු කරගන්න. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි, අවසරෑ පින්වත් සාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අනුබව නොකළ යුතු මස්වර්ග දහයක් වදා අලසයක. ඒ මස් අනුභව කිරීමෙන් ඇතිවන විපාක මොනවාද තෙරුවන්සානය පින්වත් සාමින් වහන්සේ. ටිකෝටික පාරිසුද්ද මාන්සයක් උනත් පින්ුවති මස්වරග දහයක් භාගිවතුන් වහන්සේ පරිභෝජයෙන් නුසුදුසුය කළ පැනවදියසනා කළා. මහාවගේ දැක්වෙන ඒ මස්වර්ග දහයි වෙන්න පින්වුවත්නේ මිනිම වලස්මස්, කොටිමස්, දිවිමස්, බලුමස්, සිංහමස්, තරස්මස් සර්පමස්, අස්සමස් ව්‍යාග්‍රමස් මේ දේවල් බුදුරජාණන් වහන්සේ විසින් තහනංකළ මේවා පින්වල තහනං කළේ ඒ වගේ කුසල්ල කුසල්පද්දන් මතපත් නම් විතරක් නෙමේ යි ඇතව බොහෝ කවුණු ඒ සතා සීපාවන්ට අදාළව ගාතනය කිරීම් සරීදයට හා බොහ කවුණුකාණා රජවරුන්ට අයිති සත්වීම්වීම බොහෝ කවුණු කාණ අනුවතමයි භාගවතුන් වහන්සේ ඒ විදිහට පින්වර්ත්නිී පණවලා තියෙන්නේ එතනද අකුසල විපාකයක් විදිහට නෙමි පින්ංවර්ත්නමීක් බලපාලන බොහෝ විට රජවරුන්ගේ වාහනවීම ඒවාගේීම රාජකීය මංගල සත්්‍රීංවීම ඒවාග හුරතලීට ඇතිකෙන නානාපකා සත්වයිංවීමවාදී නානාපකාද කවුණු නිසා භාගවතුන් වහන්සේ එහෙම පණවල තියෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රශනේ පින්වස් සාමින් වහන්සේ. වර්තමානයේ ඇතම යටිහිත පනිවිධයවීමෙන් අපට අවර්්‍ය ලෞකික දේවල් ආකාර්ශනය කරගත හැකි බව පවසනවා. ආකර්ස නීතියෙන් නවවන මේ සංකල්පය සැබෑ ඇවැද්ද ධර්මානකූලව පහදාදනසීක්වා තිරුවන්සානය ඔබවහන්සේට. එහෙම දෙයක් නෑ ඒ සම්පූර්ණයම බොරුවක්. පිංවත්නී අභිඥාණං උපදවා ගන්න පුළුවන් ඒක යටිහිතා කුඩ හිත කතාවක් නෙමේ අභිඥා උපදවා ගැනීමේදී තමන්ග චිත්ත සන්තතිය ශක්තිමත් කරලා ගන්න. එතකොට බොහෝ දේවල් කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝ ලෞකික දේවාල් සිද්ධ කර ගන්න පුළුවන්කම ලැබෙනවා පිංවත්නී අභිඥා උපදවාගන්න කටයුතු කළහම යටහිතට පනිවිඩිය ඇවීමෙන් අපට අව ලෞකික දේවල් ආකාසනය කළ ගත හැකි බව පවසනවා. ආකාස නීතිය කියන සංකල්පේද කියල ඇහුවත් ඕක පින්වත්න ආකාස නීතියනෙමේ ඔතනතියෙන සම්පූර්ණම මිත්‍යා දුෘෂ්ටයක්. ඊළඟට හලතියෙන පස්නේ අවසරය පින්වල් ස්වාමීන් වහන්සේ අභිධර්ම කමේද චිත්තවීතියකදී. කුසල අකුසලවීමට වොත්තපන සිතම් පසු ජවන් හතක් යා යුතුයිනේ. එවිට ස්මින්න් වහන්සේ යම්කිෙනෙක් යෝනිුසූ මංසිකාරයේ පරෘදු කලා නම්. ඔහොට අකුසල ආරම්මණයක් ආවත් වොත්තපන සිතිං කුසලට හරවා මනෝකුසල කරමයක් කරගත හැකිද. උදාහනයක් වසයෙන් කාන්තාරූපයක් දැක්මත්. සමගම සිතට රාගයක් එන්න හැදුවත්. ඇසනයෙන් කුණපකොටස් වසේ මෙිනෙහි කළ හම. උසල කරමයක් වේද රාගටි ඉට නොතබන් නිසාවෙන් ඔබහන්සේට තෙරුවාසානය කර නැහැ පින්වත් නොහොම කරන්න බැහැ. ඒකට හේතුව තමයි ඒ වොත්තපන සිත ඇතිවෙන්නේ අර චක්ක විඤ්ඥානයේ ඇතිවෙලා ඉන්පස්සේ ඒ අරමුණ පිළිගන්නා හිතක් ඇතිවෙල අරමුණ ගැන නිශ්චේකත න හිතක් ඇවිදලා පිංවත්න එහෙම අරවිදිටොත්ත වොත්තපන හිත ඇතිවෙලා ඒ ජවන් සිට්ටික ඇතිවෙන්නේ එතනදී ඒකෙන පුරුදු පුහුණු කරගෙන්තියෙන චිත්ත සන්තතියේ හේතු යෙත්නාකාරය ඒ අය කුසල්ට අකුසා වර්ධනය කරගෙන් තියෙනආකාරය ආදේ කවුණු මත් තමයි ජවන් සිද්ධ වෙන්න කාටවත් බොත්තපන හිතින් ඕන විදිහට ඒ වෙනස් කාන පුළුවන්කමක් නැහැ. ොත්තපන හිතන් තමන්ට ඕන ඕන දිරිර වෙනස්කාන පුළුවන්කමක් නැහැ පින්වත්නී යම්කිසි නිශ්චයකට නිගමනයකට පැමණීමේදී. ඒ කිිත්ත සන්තතිය තුළහුර පුරුදුද කලා තියෙන අනකුත් ඒ අකුසල කුසල ධර්මතා විශේසයම හේතුයි සහ ලෝබදීසමූ අලෝබදු සම්මෝහේතුසාහ අනිකුත් පුරුදු පුහුණු කරගෙන් තියන් ධර්මතා අනුව තමයි ඒ චිත්ත වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ ඒ අනුව ජවන් සිත්වලට විපාකත් ලැබෙනවා. ඊළඟට හලතියන ප්‍රස්්නය තමයි. අවසරෑ පින්වත් ස්සාමින් වහන්සේ. පස්නේ නිවරෙද්ද නොදනමි. බොහෝදිනෙක් හොඳින්දන්නා පුද්ගලී කියල නමක් සඳහන් කරල තියනවා. නම පැහැදිලිවලියල නැහැ නම් නාමය ඉන්ඩි කියල තමයි තියෙන්නේෙ යම් සාකච්ඡාවකදී පවසනවා. රහතන් වහන්සේලාටත් කෙරෙස් ඉතුරුවන බව. එයට එතුමා උදාහනයක් වසයෙන් පවසනවා මුගලම් මහරාතන් වහන්සේ දෙසරයක් සොළුන්ගෙන් බේරී පලාගියේ ජීවිත ආසාව ඇති නිසා හා උප්පලවන්නා අරහත්තේනිය තවනයක විසින් දූසනය කිරීමේදී ඉවසා සිටියේ කාමයට ඇති ආසාව නිසා කියා. මේ කාරණ මෙසේ නොවන බව පැහතන් වහන්සේලාට කිරේස්නූ පෙදන බව පැහැදිලිකරදෙන සේක්වා. ස්වාමින් වහන්ස ඔබ්වහන්සේට බොහෝම පින් කියලා. පිංවත්නි ඒ එහෙම කියපු ඒ තැනැත්තාට කිසිම විදිියකින් නාමුරූප ධර්මගෙන අවබෝධයක් නැහැ. ඔහු සම්පර්ණම වැදි තැනකින් ධර්මය අල්ලගත්ත කෙනෙක්. වැදි තැනකින් අල්ලගත්තහින්ද තමයි ඒ තැනැත්තාට ඔය වගේ දුෘෂ්ටයක් ඇවිල්ල තියෙන්නේ කෙලෙස් නසන අවස්ථා, සූහන් මාර්ගීත් නසන අවස්ථා, සකදාගාමි අනාගාමි මාර්ගස්සන වලඩි නැසනවස්ථා. ග කිසිදු අවබෝධයක් නැහැ. ප්‍රහත්වීම කියන්න මොනමගේ කද්ද කියලත් වැටහීමක් නෑ. මුගලම් මහරාතන් වහන්සේගේ කර්මයපා කතාවයි. උපලවන්නා මහරාතයනින් වහන්සීවේ දූෂතනය ලක් කලයේ සිදවීමට අදාළ සම්පූර්ණ සිද්ධියයි. ගැන කිසිුදු අවබෝධයක් නැතුව කියන්නේ උපලවන්නා මහරාතයණින් වහන්සේපිකාමීට ඇති ආස්සාාවනි සයිවසීමක් කියලකිවොත් ඒ එක සම්පූර්ණය වැරදිී මෝඩේ ඔය කරන්න එපා අනුවනය ඔය කරන්න එපා කළ පුනපුනාා කියද්දි. තමන්ගේ පිරිමි ශක්තිය පාවිච්චි කළ බලහත්කාරෙන් දූසනය කිරීමක් ඒ කළේ දූෂනය කිරීමක් බලහත්කාරයෙන් දසනය කිරීමක් සිද්ධ උනුසිද්ධිය. වර්දවා අරගෙන ඉවසවා වගේ අදහසාක් ගන්න ඔහුගේ මිත්‍ය අදෘස්තිය හින්ද. ඒවාගේම සොරුන්ගෙන් මුගලාම් මහරාතනස පලාගියා කළගන්නේ පිංුවත්න ඔහුගේ ඒ මිත්‍ය අදදුෂස්තිය නිසා එතන්දි සිද්ධ වුණේ බොහෝ දෙනා අකුසල කරගන්න අවස්ථා වලා කන්න හැදුව නමුත් පින්ුවත්න තමන් වහන්සේගේ අතීත අකුසලි විපාකයේ විනින්න වන බව මුගලාම් මහරාතන් වහස දැකල ඉවසා දරාගෙන. ඒවසමින් කටයුතු කරන්නට වනාා එතුමාගේ සම්පූර්ණයම දුෘෂ්තිිය මිත්‍යා දුෘෂ්ටියක් ඒ සම්පූර්ණයම වැරදි ධර්ම විනේ විරෝධී ප්‍රකාසයක් තමයි කරලා තියෙන්නේ. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරෑ පින්වත් ස්වාමින් වහන්සේ. අපේ ගමේ පන්සලේ වස්හිත වූ දවසේ ඉඳලා පුරාමාස තුනක් ගම් කෙලවර ඉඳලා සිවුරු තුනකුත් පිින්කට තුනකුත් ගෙයින්ගෙට, දවසගානයේ තබා මාස තුන වෙන විට පන්සලට ගෙනයනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවද එසේ කරන්න. තවද මස් බැදලහෝ උයලා මාළු බැත්ල දානයගේන්න බැරිනම් නොගෙනාවට කමක් නෑ අදකාලයේ දානවේලා පූජා කළ ගන මනුස්සූ සෑහෙන්න දුකක් විඳිනවා. එදාවේලවත් හරි හැති නැති අය මේ දුස්කර පලාත ඉන්නේ ඇයි මේ කියලයි අහර තියෙන්නේෙ. ඇයි මේ. ඒර උත්තරී තහාාව. ඊළඟට හලතියන ප්‍රශ්නේ තමයි තෙරුවන්සානය ස්මීන් වහන්සේ තමා සද්ධාධික පුද්ගලයේද්ද සමාධිය අධික පුද්ගලයේද්ද ප්‍රඥාදිික පුද්ගලයේද යන බව ප්‍රායෝයක ජීවිතයෙන් හඳු නාගන්නේ කෙසේ දැ කවුනාවෙන් පහදා දෙන්න පින්වරන පත්ති වේක්ෂ කරන්න. නුවනී විමසා බලන්න තමන් ගැන එ නුවනී විමසාභාන පත්්‍ය වේක්ෂාකරන ඇත්තන්ට තමන්ගේ ස්වභාවේගෙන යම් වැටහීමක් ඇතිකර ගන්න පුළුවන්කම ලැබෙනවා වැටහීමක් ඇතිවූවත් නොවත් ඔය ඇත්තූ ධර්මමාර්ග මනු ගමනය කරමින් මඟපාල් නිවන් දකින්නට කටයුතු කර ගන්නට ඕනෑ. සත්පුරුස පිංගුවත්නී ඊළඟට හලතියන පස්නේ. අවසරෑ පින්ව සාමින් වහන්සේ. නිවන අවබෝධ කරය ගැනීමෙන් පසුත්. සසර අවසංවන්නේ කෙසේද. එලෙස අවසන් වේ නම් තවදුවටත් පෙරකරමවල විපාක විඳීමට සිදුවන්නේ ඇයි අභිධර්මය ඇසුරින් පැහැරිි කරනමෙන් ඉල්ලා සිටිමි උබහන්සේට තිරුවන් සාණය කියලා. ඒකට හීතුව තමයි මේව නාමරූප ධර්මහින්දා. නිවන දැක්කට පස්සේ. නිවන් දැකීමත් සමගම්පිින්වලති අනාගත ඉස්කන්දයන්ග පැවැත්මට ඕන කරන සියලුම කෙලෙස් වැඩ පිළිවල සහමුලින්ම නසල තියෙන හින්දා. ඇතිවෙන්නේ කියාසිත්. දිගටම පීනවාම් පානකම් අනුපාශේස පයනිර්වාණය වෙනකාම පින්වර්ත්නය ඇතිවෙෙන කියාසිත්. ඒ ඇතිවන කියාසිත් නිසා අනාගත පැවැත්මක් නැතිවෙලා යනවා අර රහත්වීමේ දීම. රහත්වීමේ දීම අනාගත පැවැත්ම සම්පූර්ණයම නැත්තටම නැති කළ දාලා තියෙන්නේ. නිවංහාබෝධ කරගැනීමෙන් පසු සසද අවසංවන්නේ කිසේද කියලා ඇහුවත් පිළ තුළවෙන්නේ සම්පූර්ණි මනාගත ඉස්කන්දයන්ගේ පැවැත්මට ඕන කරන හීතු පල කියාකාරීතය සහමුලින්ම නසල දාපුහින්දා සසරාව සංවෙනවා. එරෙස අවසංව නන් තවදෝටත් පෙරකර්මවල විපාකිවිදීමට සිදුවන්නේ ඇයි කියලා. ඇහුවොත්. ඒකට හේතුව තමයි අනාගත ස්කන්ධයන්ගේ පැවැත්ම සම්පූර්ණයම නැති කළ දැම්මට වර්තමාන ඉස්කන්ධයෝ පින්වත්ණ පවතමින් තියෙන්නේ ආහාර කර්ම උණුසුම සිතවගේ හේතුවන්ගින්. තමන්ගේ වර්තමාන ස්කන්ධයන්ගේ පැවැත්ම මේ ජීවිත ආවිකාලේ තියෙන් තාකාලයක් බුදති විඳින්නට තියෙනවා. ර්තමානය ස්කන්ධයන්ගේ පැවැත්ම පින්වර්ත්නිි අතීත හීටසා ආහාරාධී අතීතහි තුමතිින් සිද්ධ වෙනවා අනාගත ස්කන්දයන්ගේ පැවැත්ම සම්පූර්ණයම නැති කල්ලතියන් මේවා නාමුරූප ධර්ම බව තීරුම්ගන්නට ඕනෑ. සත්පුු සසිෆිංවර්ත්න විදිහට අදට අහලතියෙන ප්‍රස්නැතිකින් අවසං වෙනවා අද දවසීදීත් ප ඇසු නන්න අයුරින් සහයෝග ලබාතුන්න ඒවාගේම අපිට මේ සඳහා විසාර කැපවීමෙන් සම්පුණ සහය අපිට ලබාදන පරැේ පඥාස පිස පටි දන්න්නසමේ උතුම් පින්බිව නිර්මාණය කළ ජැලපේම සිහ පින්වන්ට මැතිදුන් සසාතරන්තුව මතිනේ පිින්වත් මැතිනිය දරුවන් ඒවාගේම ඒ ආධරනය මවපියන් විවිධ රටාල සිටමි පස්න ඇසු. ඔබ සැම ඔබ හැම දෙනාගේ නමී මියගේ සසර ගතනෑ දෑයෝම පින් අනුමෝදන් වී වායකල සසාත්නනාධයපා. දෙවියම් මේපිං අනමෝදං වී වායකල සාත්නාධයක් පාත්වන්න නිවන් දකින්නට මේපිින් හිීතු වී වායකර සාත්නාධයක් පර්තන්න. ඔබ හැම දෙනාටම තෙරුවන්සාරණයි ලබන සතිය සම්බන්ධ වෙන්න හැමෝම අභිවාධින සීලී සේ නිච්චන් වත්දාප්‍රචායනෝ චත්තාාරූ දම්මා වඩ්ඩන්තිී ආයුුවන් නූසු කම්බලං ආයුරාරූගෙ සම්පත්තිී සග සම්පත්තිමී වචේ අතුූනි බාන සම්පත්තිී ඉමිනාති සමිච්චිතු හැමදිනාටම තිරුවන් සරණයි.